අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන දවසේ ධර්ම දේශනා කාලය සඳහායි සීදුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුම් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව ආඝාත වත්තු නීති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට නේවාසික භාවනා වැඩමුළුවකට යෙදී සැදී පැහැදී ගත කරන අවස්ථාවක්. ඉතින් මේ වෙලාවේදී අපි සමස්තයක් වශයෙන් පුද්ගලිකවත් පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒකට කරන්න පුළුවන් හැම අනුග්‍රහයක්ම කරලා ඒ කාලයෙන් වැඩමුළුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් එහෙම කරන වෙලාවේදී තමයි බලාපොරොත්තු වෙන දෙයට බලාපොරොත්තු වෙන අභිමතාර්ථයට ලං වෙන්න නම් බුදුචාන් වහන්සේ අපට අනුග්‍රහිත සූත්‍රයේ අනුග්‍රහ කළ යුතු අංක නැත්නම් අංග පහක් සඳහන් කරලා තිනවා. ඉතින් අපි වැඩමුළු සංවිධාන දෙක සමස්තයක් වශයෙන් සලකා බලලා තියෙන්නේ. ඉතින් ඒකේ පළවෙනිම දේ තමයි අපි සලකන්නේ සීල දෙනාම සීලයක පිටලා ඉන්න ඕනේ කිය. ඒක තලයක ආචාර ධර්ම පද්ධතියක පිටලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපට ඒ කය වචන දෙකේ හික්මීමක පීතිය නැත්තම් හිත හදන වැඩ පිළිවෙලක් කරගන්න බෑ. ඒක නිසා අපි පිරිස පෝසතාඨාංග සීලේ පිහිටවීම මේකේ පදනම වශයෙන් අපි තීන්දුව කරා. විශේෂයෙන්ම ගිහි උපාසක උපාසිකා පිරිස් ඊට පස්සේ මේ දැන් කරන්න හදන වැඩේ සුතානුගහිතය ඒ පිරිසට ඒ භාවනා කරගෙන යන්න අවශ්‍ය කරන්නා වූ සුතමේ ඥානෙ එහෙම නැත්නම් බෞසුත භාවය ඇසුවිතු තැන් එහෙම නැත්නම් පොතේ දැනුම කියලා මේකට කියනවා. ඒකේ අවස්ථානුකූලව ලැබලා දෙන්න ඕනේ. ලැබලා දුන්නේ නැත්නම් ඒ වර්ධණයට බාධා වෙනවා. තුන්වෙනි එක තමයි මත වෙන සැකසිත ස්ථාන ග්‍රන්ථි ස්ථාන සුද්ධ කරලා දෙන්න ඕනේ. ඒකට කියනවා කමඨාන් සුද්ධ කරනවා කිය. ඉතින් ඒක ධර්ම සාකච්ඡා ස්වරූපෙන් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් කරනවා. ඉතින් එතනදී තමන් වඩන කමඨාන සක්මණ වශයෙන් පරියංක වශයෙන් එදින්ද වැඩ වශයෙන් කරගෙන යනකොට එන බාධක කරදර කියනවා නැත්නම් සිද්ධ වෙන සංසිද්ධිය මොකද්ද කියලා වාර්තා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ කරුණු තුන සීලය සුතියත් සාකච්ඡාවත් සම්පූර්ණාට පස්සේ තමයි කෙනෙකුට හිත තැම්පත් කරගන්න අවශ්‍ය කරන වූ සමත අනුග්‍රහිතේට කාරණා කාරණා සම්පූර්ණ වෙන්නේ. නමුත් ඒ සම්පූර්ණ වෙච්ච පළියෙන් මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒ කෙනා අර සීලෙක පිළිදලා සුතමේ ඥාන යම් ප්‍රමාණයක් ලබාගෙන කමඨාන් සුද්ධ කරන ගමන් සමත භාවනාව කියලා සමත අනුග්‍රහිතේ කියලා සදි බැදි කටයුතු කරනවා. ඒක අර තුනට වැඩිය වෙනස්. ඊට පස්සේ ඒ සමතේ යම් ප්‍රමාණයක සමෘද්ධ වීමක් එහෙම නැත්නම් ඒකෝදි භාවයක් එහෙම නැත්නම් ඒකාග්‍රතාවයක් ඇති වුණාට පස්සේ යා විපස්සනාවට අනුග්‍රහ කරන්න ඕනේ. විපස්සනා අනුග්‍රහිතය ඒකත් අරිට වැඩිය වෙනස්. ඒ සීලයක් සමාදන් වෙනකොට ගන්න ප්‍රයත්නය, ශික්ෂාව, බණක් අහනකොට කමඨාන සුද්ධ කරනකොට සමත භාවනාවක් කරනකොට ඊට එහා ගිය එකක් තමයි ඒ විපස්සනා අනුග්‍රහිතේ. ඒක දෙක ඇති හැටි තේරුම් ගැනීම. එහෙම නැත්නම් මූලික ස්වභාව ලක්ෂණ අනිත්‍ය දුක්ඛනාත්මේ තේරුම් ගැනීම කටයුත්තට මේ යොදු වෙනවා. ඒ ප්‍රසාකාරයේම අනුග්‍රහ වුණොත් තමයි කෙනෙකුට තමයි බලාපොරොත්තු වෙන්නා වූ චේතෝපල විමුක්තිය හෝ විමුක්ති චේතෝපල සමාපත්තිය ලැබෙන්නේ. ප්‍රඥාපල විමුක්තිය හෝ විමුක්ති ඵලය ලැබෙන්නේ. ඉතින් ඒ යන ගමනේ අපි අර ඇදපළුදු අඩු කරගෙන ඍජු කරගන්න වැඩ පිළිවෙලක ඉනි. ඉතින් ඒ අනුව අද මේ සුත අනුගහිත පිණිස අපි ඉදිරිපත් කරගත්තේ මේ වාක්‍ය උපුටා ගත්තේ ඒ දසුත්තර සූත්‍රයෙන්.
මිහිඳ සුත්‍ර සූත්‍රය හරි සාරවත් දේශනාව සම්පින්දණය කරන්න ගත්ත උත්සාහයක්. ඒක සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ විසින් කරන් ලද්දා. ඒක ධර්මසේනාධිපති ස්වාමීන් වහන්සේ විසින් කරන් ලද්දා. ඉතින් ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ හැම තැනම සර්වඥාන්සේ දේශනා කරන ද කරුණු හරියට මේ වොයිස් රෙකෝඩරයක් වගේ වාර්තා කරලා තියන්නේ හිටියා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේක ඥාන විභාගීය ප්‍රස්ථානගත කිරීමක්, එහෙම නැත්නම් ප්‍රත්‍හාරගත කිරීමක්, ගොනු කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඒ ගොනු කිරීමේදී මේ දසුත්තර සූත්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරනවා දසුත්තරම් පවක්කාමි පත්තුන් නිබ්බාන පත්‍යා කියලා. මම මේ දසුත්‍ර සූත්‍රයේ කරුණු ගොනු කරන්නේ ඒක පිළිවෙලකට නිවනට තල්ලු වෙන තාලෙට, යොමු වෙන තාලෙට, උපනයනය කරන තාලෙට කියලා. ඒක නිසා නිකන් ධර්මයේ සඳහන් වෙන දේශනාවක් නෙවෙයි මෙතන තියෙන්නේ, ප්‍රායෝගික දේශනාවක්. ඒක යම් ඵලයක් දිහාවට යොමු වෙච්ච ගොනු වෙච්ච දේශනාවක්. ඉතින් මේක ඒ ඵලයකට ගොනු වෙච්ච උමිච් දේශනාවක් දකින්න පුළුවන් වෙන්නේ නෛර්යානික සීසද්ධර්මයේ පමණයි. අනිත් වෙයිදී ගොඩාක් දේවල් තියෙනවා. නමුත් කිසි තැනක ඒ සුද්ධ ලියවිල්ලක ගුණාවක් නැහැ. ප්‍රතිපදාවක් නැහැ. යොමුාවක් නැහැ. ඒවා කරුණු කරුණු තියෙනවා. ඒක තමයි මේ දසුත්තර සූත්‍රයේ එළිදක් වෙන්න කලින්, නැත්නම් සරුවචනාංශයේ එළිදක් වෙන්න කලින් ඉන්දියාවේ පැවතිච්ච ක්‍රමයක්. ගොඩාක් දැනුම තිබුණා. අවුරුදු ගණන් එකතුච්ච දැනුම තිබුණා. නමුත් ඒක දිශාගත වෙලා නැහැ. ඉතින් ඒ දිශාගත වෙලා නැති නිසා කටපාඩම් කරගන්නත් අමාරුයි. දිගට යන්නෙත් නැහැ. යොමුකුත් නැහැ. මුඛීරද මේවා එකතු වෙලා තියෙන්නේ කියලා කාටවත් දැනුමක් නැහැ. හරියට අද තියෙන ලෞකික දැනුම වගේ හැම කෙනාම දැනුම තියෙනවා. කිසිම කෙනෙකුට ඒක පාවිච්චි කරගන්න දන්නේ නැහැ. මේ තමන්ගේ විමුක්තිය සඳහා, අර්ථ කුසලයේ සඳහා, අර්ථ සිද්ධිය සඳහා පාවිච්චි වෙන්නෙම නැහැ. ඒ නිසා දැනුම වැඩි වුණාට කිසිම වගතුවක් නැහැ. ඒ නිසා ඒක අර ඕපන් එක ගතිය, යොමුව, ගොනුව, දිශාගත වීම තමයි මේ භාෂාවේ විශේෂයෙන්ම ධර්මයේ තියෙන ව්‍යාකරණ වෙන්නේ. ඒ ව්‍යාකරණ දන්න කෙනෙක් ඇත්තෙම නැහැ. හැම කෙනාම දැනුම රැස් කරනවා. ඉතින් ඒ රැස් කරන එක බර වෙනවා. නමුත් ගොනුවක් නැහැ. අන්නේ ඒ වගේ අවස්ථාවක මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරලා තිබෙන ඥාන විභාගීය ප්‍රත්‍යහාරගත කිරීම මානව ඉතිහාසයේ කැපිපෙන තැනක්. මිනිසයා දැනුම තමගේ අභිවෘද්ධිය පිණිස, අර්ථ කුසලිය පිණිස, අර්ථ සිද්ධිය පිණිස ගොනු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට දැනුම තිබුණාට ඒ දැනුම හික්මීමක් තියෙන්න ඕන. ඒ දැනුම තමන්ට ඕන දිහාට යන වාහනයක් වෙන්න ඕනේ. නැත්නම් ඒක මහ බරක් වෙනවා. ඉතින් යනෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තර දෙනවා. එකේ ප්‍රශ්න 10යි, දෙකේ ප්‍රශ්න 10යි, තුනේ ප්‍රශ්න 10යි, 4 5 6 7 8 9 10. ඒ 10ට උත්තර 10ක් දෙනවා. ඒ නිසා මේක දසුත්තර කියලා 10 අවසන් කරගෙන ඇත්තා වූ සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි නිස්සාරණ වනේදී මේ වෙනකොට වැඩමුළු 50කට වැඩිය පැවැත්ティමේදී මේ දසුත්තර සූත්‍රය මාත්‍රකාව වශයෙන් කරගෙන තිනෝ. ඒ අනුව අපි 1 2 3 4 5 6 7 8 9 කියන පොත් ගෙවම් කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ මේ 9 පොතේ කතමේ නව ධම්මා හාන භාගියා කියන මාත්‍රකාවයි. මේ ශාසනයෙහි සැදී පැහැදී ගැටීතු කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දැනගන්න ඕනේ. අපේ සරුවච්චන් වහන්සේ විසින් ඒ අර්ථ කුසලයේ සොයන්න සොයන්නණ්ඩ, අර්ථ චිද්ධිය සොයන්නණ්ඩ ප්‍රහාණය කළ යුතු, හැරදැමිය යුතු ධර්ම නමයක් කියලා දීලා තියෙනවා. ඒ බව දන්නවද කියලා සාරිපුත්‍ර ස්වාමීන් පිළිසින් අහන. ඒක කත්තු කම්මිතා ප්‍රශ්නයක්. ඒ පිළිසකින් ඉගෙන ගන්න නෙවෙයි, ලකුණු දෙන්නත් නෙවෙයි, මේ කියලා දෙන්නයි. ඒ නිසා ප්‍රශ්නේ දැනගන්න ඕනේ. දැන් මේ අහන්න පාඩම, අද පන්තියේ පාඩම මොකද්ද කියන එක. කතමේ නව ධම්මා හාන භාගය. ඉතින් අපේ ධර්ම වල තියෙනවා ඛාන භාගයේ ධර්ම තියෙනවා, තිටි භාගයේ ධර්ම තියෙනවා, විශේෂ භාගයේ ධර්ම තියෙනවා. ඛාන භාගයේ ධර්ම කියලා කියන්නේ දැනගෙන නොකළ යුතු දේවල්. ඒවා පරිහානිය පිණිස නිවාසවිස වාගේ මේවා දැනගෙන පාවිච්චි කරන්න එපා. තිටි භාගය කියලා කියන්නේ තමන්ගේ தත්ත්වෙ දිගට පවත්වාගෙන යන්න පුළුවන් ධර්ම තියෙනවා. ලැබිච්ච යම් තත්ත්වයක් තියෙනවනේ ඒක එහෙම පවත්වාගෙන යන්න. විශේෂ භාගයේ ධර්ම වල තමයි අපි දියුණුවක් ඉදිරියට යන්නේ. එතෙ විශේෂ භාගයේ ධර්ම වගේම දැනගෙන තමන්ට හානි කරන ඒ හාන භාගයේ ධර්ම දන්නේ නැතිකම
තමයි මෙතන තියෙන අවිද්‍යාව කියන්නේ. ඒ නිසා යම් කිසි වෙලාවක තමන්ට හානි කරන ධර්ම ටික දන්නවනම් ධර්ම නම් හානි කරනවා තමයි මේ ටික තමයි හානි කරන්න කියලා දැනුමට විද්‍යාව කියලා කියනවා. ඉතින් සාරිපුත්‍ර සාංශය මෙතනදී මූල ධර්ම වශයෙන් එහෙම නැත්නම් සුත්තමේ ඥානයේ වශයෙන් පින්නනවා ධර්ම නමයක් තියෙනවා. බොහෝ විට අපි ළඟ තියෙනවා ඒ බව දන්නේ නැතුව හිටියයි කියලා හරියන්නේ නැහැ. දැනගත්තොත් දැකගත්තොත් එකකින් අයින් වෙන්න පුළුවන්. නමුත් අවාසනාවට වගේ හුඟ දෙනෙක් ඒවා දිහා නොබලා ඒවා නොදක කොන් කරන්න හදනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? ධර්මේ ප්‍රහාණය වෙන්නෙත් නැහැ. අඩුවානේ සුත්තමේ වශයෙන් ඥානයක් ලැබෙන්නෙත් නැහැ. එහෙම නොදැන්න කොන් කරන්න හේතුකුත් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම වංචනික ස්වරූපෙන් තමයි මේ ශාසනයක වැඩ කරන්නේ. විශේෂ සමාජයක වැඩ කරන්නේ. ඉතින් කාට හරි ඒක එහෙමයි කියලා දැනගත්තොත් තමන්ට පුළුවන් ඒක සඳහා විශේෂ හික්මීමක් කරන්න. ඒ හික්මීම නැත්තම් ඒ ශික්ෂාව සීල ශික්ෂා සමාධි ශික්ෂා වලට වැටෙන්නේ නැහැ. ඒ ශික්ෂාව වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාව. ඉතින් ඒක නිසා මේක සුතමේ වශයෙන් අපි අද අහනවා. ඊට පස්සේ මේක චින්තාමේ වශයෙන් මේක දිරව ගන්න බලන ඔයි කින්දේ ඇත්තද කියලා බලන්න. අපි දන්න ක්‍රමයේ හැටියට බලනකොට සර්වචනසිකේ අනිකුත් ධර්මස්කන්ධයත් එක්ක බලනකොට මේක ගැළපෙනවද අනුයාත වෙනවද කියලා. එහෙමනම් අපිට පේනවනම් මේක මේ ගොතන ලද්දක් නෙවෙයි, කෘතිම දෙයක් නෙවෙයි, ඇත්තමයි කියලා. ඒකට එහෙම වුණොත් පමණයි ඒකේ නායක කරබැලීමේ ආසාවක් පහළ කරගන්නේ, කුසල ඡන්දයක් පහළ කරගන්නේ. එනිසා බණ අහනකොට ඒක වැටහෙනවා නම් ඒක ධාරණය කරගන්නවා නම් එයා නොබෝ කලකින් ඒක නැති කිරීම සඳහා එහෙම නැත්නම් ශික්ෂාගරුකත්වයේ සඳහා කුසල ඡන්දයක් පහළ කරගන්න. ඒ කුසල ඡන්දය තමයි නිවනට හේතු වෙන්නේ. ඡන්ද මූලක සබ්බේ ධම්මා. අපි ළඟ කොච්චර දේවල් තිබුණත් Tamange උවමනා පහළුණොත් පස්සේ තමයි ඇත්ත හරි වැඩේ වෙන්න බලන්න. ඕනයි කියලා හිතාගෙන හිටියට ඕනෑකින් දෙදන්නේතු හෝ දැනගෙන හිටියට කවදාකවත් වෙන්නේ නැහැ. ඒකට බහින්න ඕනි. වතුරට බැස්සොත් විතර අපිට පීනන්න ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතු ගොඩේ ඉඳලා දම්බි ගැහුවට පීනන්න ඉගෙන ගන්න අම්බ වෙන්නේ නැහැ. අද තියෙන්නේ ගොඩේ ඉඳලා දම්බි ගහන ක්‍රමයක්. කවුරක්වත් වතුරට බහින්නේ නැහැ. ගුරුවරුත් ඉන්නේ ගොඩ කියලා දෙන කට්ටියත් ඉගෙන ගන්න කට්ටියත් ඉඳ ඉතින් අතපය තුවාල කරගන්නවා. මොකද මේ ගොඩනේ පීනන්න නැහැ. ගොඩ පීනන්න බෑ. අප්පකාතේ මිනිස්සේසු තේ ජනාපාර ගාමිනෝ අතහායන් ඉතරා පජා තිරමේවා අනුධාවති කියලා සර්වචන්සේ දේශනා කරනවා. ඉතාම සුළු පිරිසයි මේ වැඩේට බැහැල අප වෙලා කැප වෙලා මේ වැඩේ කරන්නේ. අප්පකාතේ මිනිස්සේසු තේ ජනාපාර ගාමිනෝ. සුළු පිරිසයි මේකේ කොට වෙන්නේ. අතහායන් ඉතරා පජා මේ බොහෝ පිරිස තිරමේවා අනුධාවති අර ඉවුරේ ඉඳගෙන පීනනවා. තාම වතුරට බැහැල නැහැ. ඒ ඉවුරේ ඉඳගෙන පීනගෙන ගොඩ පීනන්නේ. තාම වතුරට බැහැල නැහැ. ඉතින් මං අවුරුදු 40ක් දැකලා තිනවා ගොඩ බීනන ගම ගොඩ ඒකට බීනන ගම මේ වතුර බීනන අපිටත් උපදෙස් දෙන්න හදනවා. ඕම නෙමෙයි බීනන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා තාම මේ ගොඩ ඉන්නේ ගොඩ. මීටත් වැඩිය විකාරයක් අද සාසනෙ තියෙනවා. වතුරට බහපු නැති කට්ටිය මේ වතුරට බහලා බීනන අයට මේ උපදෙස් දෙන්න හදනවා. ඕම නෙමෙයි බීනන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මේ විකාර ලෝකේ තමයි මේ අනුන්ගේ උපදෙස් ඕනේ මේ සාරිපුත්‍ර සාන්ති කෙලින්ම කියලා තියෙනවා. සර්වචන්සි කෙලින්ම කියලා තියෙනවා. ඒක තමන්ද ආදේශ කරගන්න පුළුවන්ද? තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එකට දෙවැන්නේකින් ගත්තොත් බොහෝ විට පටලැවෙන. බොහෝ විට පටලැවෙන. ඒ නිසා හොඳට අපි පට බේරගනිමු. මේක අපිට තීරලා කරනවද? නැත්නම් අපායට බය කරනවද? ਸਰබලදාරි දෙයියන්න බය කියනවද? කරනවද? නැත්නම් වෙන යකෙකුට දෙයියෙකුට දෙවියෙකුට බය වෙලා වැඩ කරනවද? නැත්නම් මේ අපි මොනිචාවද්ද කරන්නේ කියන මේ කාටත් පේනෙන්න මවාපෑමක්ද කරන්න කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙම නැතුව හදවතින්ම එහෙම නැත්නම් මුළු හදින්ම එහෙම නැත්නම් දෝතින්ම මේ වැඩේ කරුවොත් එදා සාරිපුත්‍ර සාංශය කියනකොට තේරුම් ගත්තා වගේ අපිටත් තේරුම් ගැනීමේ අර අවස්ථා තුනෙන් තේරුම් ගැනීමේ වගකීමක් තියෙනවා. සුතමේ වශයෙන් තේරුම් ගන්න. ඊට පස්සේ චින්තාමේ වශයෙන් තේරුම් ගන්න. ඊට පස්සේ භාවනාමේ වශයෙන් දාලා තේරුම් ගන්නවා. මේ ආඝාත වස්තු කියලා කියන්නේ අනුන් නස්නා වූ අනුන් වනස්නා වූ අනුන්ට ද්වේෂ කරන්නා වූ වස්තු. ඒක සාමාන්‍යයෙන් මිච්ඡා සංකල්ප කියනකොට කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියලා කියනවා. මේ ව්‍යාපාදය අනුන්ට දොස් පරොස්
එහෙම නැත්නම් වනසන හානි කරන ධර්ම නමයක් දස මේ නව ආඝාත වස්තු වශයෙන් සඳහන් කරනවා. මේ මේ හේතු නිසා අපිට තරහ එනවා. එහෙම නැත්නම් අපිට තරහ එන්න කාට හරි ද්වේෂ ඇති කරන්න හේතු නමයක් සරුවචනාංශේ දැකලා තිනවා. ඒ සංසාරේ පුරාවට තමයි නාංශේ ඒ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් අපි වචනේ කියනනම් පෙරම් පුරන කොට කේන්තියන්ඩ හේතු වෙන වස්තු වෙන කරුණු නමයක්. ඒ නමේ මං හිතුවාද පළවෙනි තුන සාකච්ඡා කරමු කියලා. ඒ තුනේදී සඳහන් කරලා තියෙන යම් කිසි කෙනෙක් අනත්තං මේ අචරීති ආඝාතම් බන්දති. මට මෙයා මට අතීතේ මට හානි කරලා තියෙනවා. එහෙම නැත්නම් අනර්ථයක් කරලා තියෙනවායි කියලා අපි අතීතේ මට හානි කරපු කෙනාට එහෙම නැත්නම් වස්තුවට මොන දෙයකට හරි අපි තරහ යන එක සාධාරණයි කියලා හිතන. දෙවෙනි එක තමයි මේ වර්තමානයේ මට මේ හානි කරමින් ඉන්නවා කිය. අනත්තම් මේ චරතිටි ආඝාතම් බන්දති. මේ දැන් මගේ මෙයා හතුරා. මගේ වැඩේම මට වෛර කරගෙන ඉන්නවා කියලා එයා ඒ වෛර කරන කෙනාට තරහ යෑම සාධාරණීකරණය කරනවා. එහෙම නැත්නම් ඒ ආණ්ඩුවත් එක්ක තරහ වෙනවා. එහෙම නැත්නම් ඒ මූල ධර්මයත් එක්ක තරහ වෙනවා. ඉතින් ඒකත් එක වස්තුවක් කරගන්නවා. මට දැනට මෙහා ඉන්නේ තරහින් කියලා. එහෙම නැත්නම් ආඝාතම් මේ චරිස්සතිටි මට මැත්තේ මෙයා වෛර කරන්න ඉඩ තියෙනවායි කියලා අපි තව පිරිසකට වෛර කරනවා. ඉතින් මේ වෛර කිරීම නිසා ඒකෙන් තමන්ගේට අනර්ථය සිදු කරන ගතියෙන් වෛර කරන නිසා අපි මේ වෛරය මේ ජීවිතේට අවශ්‍යයි කියලා හිතනවා. හරියට මේ බිස්නස් කෙනෙකුට බුරු කියන්නේ නැතුව කරන්න බෑ කියලා පිළි අරන් තියෙනවා. නිසා නිකන් ගමනක් යනකොට වෛරක්කාරේ ඒ චිත්‍රපටිය අත්‍යවශ්‍යම නළු එකයක්. මේ කොල්ලයි කිල්ලයි නෝට දුෂ්ටෙක් ඉන්න බෑ නැත්තම් චිත්‍රපටියක් නැහැනේ. දැන් බුදුරජාණන්සේක දිගටම දේවදත්තාව බුදුරජාණන්සේගේ ගානටම පාරමිතා පුරලා තියෙනවා. හැම මේ ජාතකයේම දේවදත්ත ඉන්නවා ප්‍රබල චර්ත්‍ය. ඒ නිසා දේවදත්ත පාරමිතා වැඩිවෙ බුදුහමසෝ ගානට. හැබැයි නරකදී. ඒ වගේ හැම වෙලාවෙම හැම සිද්ධියේදීම අපිට වර්තමාන මොහොතේ ඉන්න බැරි අපිට වෛර කළා වූ හෝ කරන්නා වූ හෝ අනාගතේ වෛර කරાવી කියලා දේවල් නුරුස්නා දේවල් අනර්ථකර දේවල් කෝටියක් තියෙනවා. ඊටමසි අපි තුන ඇත්තනේ ඉතින් අනර්ථය කරන නිසා අපේට වර්තමානයේ තියෙන්න බෑ තියෙන්නෙත් නෑ කමක් නෑ මෙන්න මේ නිසයි කියලා අපිට හේතු තුනක් පෙන්නනවා. හිත කෙලස් නැති අරමුණක එහෙම නැත්නම් නික්ලේශී අරමුණක තියන්න බෑ මෙහා මට වෛර කරලා තියෙන. ඒ නිසා මම එයාට මොකක් හරි පාඩමක් උගන්වන්න ඕන. එහෙම නැත්නම් මෙයා දැන් වෛර කරමින් ඉනවා. එයාට ඒකට අපි උගන්වන්න ඕන මොනවද? එතෙන් මෙයා වෛර කරන්න ඉඩ තියෙනවා. ඒක මම වළක්වන්න ඕනේ කියලා අපේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් දේශපාලනේ තමයි කතා කරන්නේ. දේශපාලනේ තියෙන උච්චරයි. මේ ලැබිච්ච වර්තමාන මොහොත විඳිනවා වෙනුවට අපි හිතනවා නැහැ එහෙම කොහොම කෙරුවත් අසවල වෛර කරා කරමින් ඉන්නවා මත්තට වෛර කරා කියලා. පුද්ගලයෙක්ම වෙන්න ඕනේ අපි හිතනවා මේ මදුරු කනකොට දැන් ලෙඩ වෙන්නත් පුළුවන් ඉස්සරහට ලෙඩ වෙන්නත් පුළුවන්. ඒෂා මදුරුන් ඉන්න තැන් වල භාවනා කරන්න බෑ. ඒසල මදුරුව භාවනා කරුවට පස්සේ තමයි අපි භාවනා කරන්නේ. ඉතින් ඔක්කොම බලනවා මදුරන් නැති ජීවිතයක් හොයාගන්න පුළුවන් කියලා. ඒ මොකද මදුරුව කෑවොත් ඉස්සරහට ඩෙන්ගු වෙන්න ඉඩ තියෙනවා. එදාට වෙහුලන්න වෙනවා. හන්දි ඇට කටු ඔක්කොම රිදෙනවා. ඒ නිසා භාවනා කරන මදුරේ කූන් ගෑවොත් ආය කතා දෙයක් නැහැ. අර හොයාගත්ත දේවල්, හම්බ කරගත්ත දේවල් හේනම සුලඟයන්. ඉතින් අපි හිතනවා ඒක නිසා භාවනා මධ්‍යස්ථාන හදනකොට මඳුරු දැල් ගහන එක ලාභයි කිය. මොකද නැත්නම් කවදාවත් භාවනා කරන්න බෑ. අරණ්‍යගත වෙන්න ඕනේ. හැබැයි මඳුරු නැති වෙන්න. රුක්ඛමූලගත වෙන්න ඕනේ. හැබැයි මඳුරු නැති වෙන්න. ශූන්‍යාගාරගත වෙන්න ඕනේ. මඳුරු නැති වෙන්න. ඒ වගේ ඒ අපිට පේනවා එහෙම මඳුරේ කාවොත් අපිට තරහ යනවා. තරහ වෙන එක සාධාරණයි. ඉන්ෂා භාවනා කරන්න බෑ. ඉතින් ඒ වගේ මේ පුංචි එකක් මඳුරේ නෙමෙයි ඉතින් කොයි එක වුණත් එච්චරයි මොන දෙයක් හරි ආවොත් අපිට හිතෙනවා මගේ ජීවිතේ මේකේ අනර්ථයක් වෙයි කියලා. කකුල සිද්දෙනවා, සද්දයක් ඇහෙනවා, හිතවිල්ලක් එනවා. මේ හැම දෙයකම අපේ හිත බොහෝම ඉක්මනට අර වර්තමානයේ තියෙන සමවර භාවයේ කඩාගෙන, සතිය කඩාගෙන අර වෙන දෙයට ඇදලා යන්නේ. ඒක මේ අපේ සාමාන්‍ය
අගයන් ආඩම්බර හැදෙන්නේ ඒක විය යුත්තක්. ඒක පිළිබඳව ආයේ පශ්චාත්තාපෙන්න දෙයක් නැහැ. ඒක නිසා අපිව වලක්කලා වැඩේ පටන් ගන්න ඕනේ. ආවොත් කිපුනොත් ඒක සාධාරණයි. කියලා වස්තු බවට පත් කරගෙන තියෙනවා. ඉතින් මේ ආධුනික යෝගාවතරේකට ශිෂ්‍යලාමගේ භාවනාවට යන කෙනෙකුට ඉතින් මේක වලක්වන්න බෑ. මට මෙයා අතීතේ හානි කරලා තියෙනවා. මට දැන් හානි කරමින් ඉන්නවා. මත්තට හානි කරાવી. එයා ඒජන්ත කෙනෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, ධර්මතාවයක් වෙන්න පුළුවන්, සතා ස්වරූපයක් වෙන්න පුළුවන්, වතවිස වෙන්න පුළුවන්. ඒ ඔක්කොම කරදර නැති තැනක හිටියොත් නම් නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. භාග්‍යයකට වෙලා තින්නේ එහෙම තැනක් නැහැ. ඔයාවක්වත් නැහැ. ඒක කියලා තියෙනවා මේ හොඳ කෙල්ලෝ අස්සේ මුල්ලේ ඉඳී ඉඳී තියනයි කියලා. නමුත් ලෝකේ රවුන් නිසා කෙල්ල නෑ ලස්සන උන් අත්ති මුල්ලෙත් නෑ රවුන් ලෝකයක් නැති ඔයෙක්වත් හොඳ කෙල්ල නෑ මේ කොල්ලෝ කියන කතා. ඒ වාගේ තමයි ඔක්කොම ඇවිදිනවා ලෝකෙ හැම තැනම හොඳ භාවනා මධ්‍යස්ථානයක් හොයන හොඳ කර්මස්ථාන ආචාරයක් හොයන හොඳ කමඨහනක් හොයන. මොකද ඒක මේ මට ආඝාත කරන්නේ නැති සතුට වෙන තැන. ආධුනිකය එහෙමයි. ඒක පිළිබඳව භාවනා මධ්‍යස්ථාන ගන්න අපි මම දැන් සාකච්ඡා වාර 100 ගණක් කරලා තියෙනවා. කොහොඳ භාවනා මධ්‍යස්ථානයකට මේ කෙනෙක් එන්න ආධුනිකයෙක් එන්න අවශ්‍ය කරන දේ ඒ නිසා අපි පුළුවන් තරම් අර ඒ වගේ තියෙන බාධාවල් නැති කරලා නැත්නම් අඩු කරලා ඒක ටිකක් කල යනකම් ඒක පුරුදු කරගන්න හැටි. නමුත් ඒක දිගටම තියාගෙන ඉන්න බෑ. තීරුම් අරගත්තට පස්සේ ඒක නඩ කියනවා දැන් Taman දන්නවනේ මේ පිටින් එන දේවල් මේතන කෘතිමව නතර කරලා තිබ්බට ඔක්කොම නෙවෙයි මේ මදුරුව ගැන මම කතා කරන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ මදුරුව ඉන්න තැනක වහනා කරොත් කොහොම හිටියද කියලා. සද්ද තියෙන තැනක භාවනා කරොත් කොහොම හිටියද කියලා. වේදනා තියෙන තැනක භාවනා කරුවොත් ඉතින් එතෙන්ට යන්න යම් ප්‍රමාණයක් සද්ද යම් ප්‍රමාණයක් වේදනා යම් ප්‍රමාණයක් මේ අනුතුරු ආදාර කරදර තියෙන තැනකට යන්න මුලින් සතිය වඩ아가න යම් ප්‍රමාණයක සමාධියක් ඇති කෙනෙකුට නම් ඉස්සරහට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් ඒ සතියකින් සමාධියකින් ඉන්න වෙලාවක අපිට අර ඉවසීමේ ශක්තිය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒකට බලන්න පුළුවන් මදුරෙක් එනකොටම අපි හිතේක පාරට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මෙයා මට අනර්ථයක් කරાવી. නැත්තම් මෙයා මට අනර්ථයක් කරලා තිනවා. එහෙම නැත්නම් ඉස්සරහට කරાવી කියන හැඟීම ඒක මේ පරිණාමයෙන් මනුෂ්‍යය තුළ අන්තර්ග්‍රහණය වෙච්ච දෙයක්. ඉතින් ඒක යෝගාවචරය මෙතෙක්කල් ගණන් අරන් හිටියා. ඒක එහෙමමයි. ඒක එහෙම විය යුතුයි. නමුත් ඇයි මේ සාර්පුත්‍ර සංශ අපට මේක උගන්වන්නේ? ඇයි සරෝජනාංශ මේ ආගාස වස්තු දැනගන්න කියන හදාන්නේ? ඊට පස්සේ දවසක ඒ වගේ අනර්ථ කර දෙයක් සිද්ධ වෙද්දි ඇත්තටම ඔය නම් කරපමණින් ඔක්කොම අනර්ථ කරද එයා ළඟද තියෙන හානි කිරීමේ ශක්තිය නැත්තම් මගේ ඉවසීමේ ශක්තිය තුල තියෙන කියලා. මගේ දැරීමේ ශක්තිය තුලද තියෙන කියලා. ආධුනිකයා හිතන්නේ අනිවාර්යයෙන්ම බාහිර තියෙන කියලා. සියරසිය භාවනා කරගෙන කරගෙන යනකොට තියෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. තමන් යම් ධර්මයක් රකිනවා නම් ධර්ම විශ්ින් තමන් අරසක. අන්න එදා තමයි තේරෙන්න පටන් අරගන්නේ ওই සියලු සත්තුන්ගේ තියෙන වසවිස වලට වැඩිය ධර්ම ආරක්ෂාව වැඩි කියලා. ඉතින් ඔය කන්ද පිරිතේ එහෙම කියලා තියෙනවා බුදුරජාන් වහන්සේ මේ ලෝකේ ඉන්නා වූ මේ වසවිස ගෝර සර්පෙන්ට වැඩි නිවන් දැකපු බුදුරජාන් වහන්සේලා ගන්න. ඒ මොකද බුදුන් දැක්කේ මේ වගේ මේ ඔක්කොම පහසුකම් තියාන කරලා නෙවෙයි ටික ටික තේරුම් ගන්න පටන් අර ගන්නවා. තමන් වර්තමාන ජීවත් වෙනවා නම් තමන් තුළ තියෙන ආ වූ ඒ දැරීමේ ශක්තිය පිළිගන්නවා නම් තමන්ට තියෙන ඉවසීමේ ශක්තිය වැඩෙනවා නම් ඒ අතුරු ආන්තරාවල තියෙන නපුර එන්නේ අඩු වෙනවා. ඒක තමයි යෝගාවචරයට මාර්ගඵල 1 2 3 4 කියාගෙන යනකොට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ යාට පුළුවන් වෙනවා අර ආරම්භයේදී තියෙන වගේ ගොඩාක් පහසුකම් නැති වුණාට කොතනක නමුත් ඉඳගෙන යම් ප්‍රමාණයකට සතිය පිහිටවන්න. යම් ප්‍රමාණයකට සමාධිය පිහිටවන්න. ඒක උඩ තේරෙනවා අන්නේ ආත්ම විශ්වාසයේ මේ වැඩේට බහින්න තමන් ළඟ තියෙන මේ සූදානම් ශරීරය අර ලෝකේ තියෙන සියලු අසවිසට වැඩි වැඩි. ඒක තමයි අපිට බුදුජානන්සේ සජීවී කරන වැඩි. ඒක තමයි ධර්මයේ සජීවී කරන වැඩි. එමෙ තමයි මේ සංඝයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න වැඩි. පටන් ගන්න වෙලාවේදී පුහුණු කරන වෙලාවේදී පහසුකම් සහිත පුරුදු වෙනවා. පුරුදුල ටික බලනවා ධර්මයේ වෙනුවෙන් ජීවිතයේ කය පරිත්‍යාග කරන්න කැමැතිද කියලා. ඒක නිසා ඔය සත්‍ය කියන චෛතසිකය ගත්තොත් ඒ සතියේ ඉන්ද්‍රිය මට්ටමට යනකොට සති ඉන්ද්‍රියක් බවට පත් වෙනකොට
අර භාවනා නොකරන්න කරු තිනන අපිට මේක හානි වෙන්න පුළුවන් මෙයා හානි කරනවා මෙයා මත්තට හානි කරයි කියලා තියෙද්දි ඒ කියන්නේ පසුබාද්ද පසුබාන කරුණු තියෙද්දි මම හිතනවා සතියෙන් ඕක කරලා බලමු මොකද වෙන්නේ කියලා අද ওই කරදර තීඩි කරලා බලමු කියලා සතිය නායකත්වය ගන්න. නැත්නම් ගියාට පස්සේ පේන ඔය කී යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. යකා නම් තමයි ඔච්චරම කළු පාට නැහැ. ඒකත් එක පොඩ්ඩක් දුරට යන්න පුළුවන්. ආන්නේ ඒ දේ නොකර හිටියොත් ඒ එන ප්‍රශ්නෙට මුහුණ නොදී හිටියොත් අපේ භාවනාව කොහොමදක්වත් වැඩෙන්නේ නැහැ. දැන් අද තියෙන සමාජ ක්‍රමයේ හැටියට පොඩි ළමයි හදන්නේ කිසිම විස බීජයක් ඉට්ටු කරන්න නැති වෙන විදිහට. පොලිතින් බෑග් එකේ ලියලා තියෙන මේක ළමයින්ට සෙල්ලම් කරන්න දෙන්න එපා. පිහියක් කියලා තියෙන මේක ළමයින්ට අහුවෙන්න තියන්න එපා. බෙහෙතක් කියලා තියෙන මේක ළමයින්ට අහුවෙන්න නෙවෙයි. ඒක හැදෙන්නේ පින්න පොල් ගෙඩිය වගේ හැදෙනවා ගේ ඇතුලේ. පොඩ්ඩක් මොන හරි වෙච්ච එක හොන් හක් ගාලා පෙන දාලා පුපුරලා නැහිනවා. අනිත් එක ඉන්නෙත් එකයි ඌට ඕවම එන්න බලන්න බෑනේ. ඒතර දරුවටම අරනකොට අම්ම නැහැ ඉවරයි. එහෙම නැහැ ඉස්සර හිටියේ ඒක මොකුත් නැහැ ගහට ගල ටොට්ටු වෙන්න හැදුනා. එක්ක දෙන්නේ මැරෙනවා ඉතින් මොන කරන්නේ. අපේ බවුලේ 11යි එකෙක් මැරිලා. අප්පච්චි කියන ඉතින් ගාණක් නැහැ මට තව එකෙක් මැරුණාද? තව ඉන්නවනේ. නමයක් ඉතුරුනේ. දැන් බෑ. ඒ නිසා කිසි වෙලාවක ළමේ කවුරුට විරුත් කරන්නේ නැහැ. කිසි වෙලාවක ළමයට ගින්නට විරුද්ධ කරන්නේ නැහැ. මොකද හේතුව දෙමාපියෝ ළඟ තියෙන්නේ මේක අනර්ථයක් වෙන්න පුළුවන් කියලා. ඇත්තට මේ ඔය කියන දරුවන් පිළිබඳ කල්පනා කරන කෙනේ දෙවෙනි සෙට් එකේදී මගේ හිත මිත්‍රයාට හානි කරાવી හානි කරනවා හානි වුණා කියන කතාව. එතකොට ඒක නිසා අපිට අනර්ථයකට විස බීජයකට හතුරෙකුට මෝණ දෙන්න බැරි කම නිසා අපි ලැත්තනම ලොප් වෙලා නැහින යන જાතියක්. නිහින જાතියක්. බුදුහාමර පිළිවෙත කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා යම් වෙලාවක විශ්වාසය ආවට පස්සේ එයායි අනතුරුදායක දේවල් වලට කිසි බයක් නැතුව ඉදිරියට තිරපත් වෙනවා. හානි වෙන්න බෑ. හානි වෙන්න තියෙනවා නම් ඔය අපි ගන්න උපක්‍රම එකකින්වත් අලකෙන්නේ නැහැ කොහොමඩක්වත් යන. අන්නේ විදිහට මේ ඉදිරිපත් කිරීමේ ශක්තිය ඉදිරිපත් වීමේ ශක්තිය තඩමාරු වෙන තැන තමයි මේ සතිය ඉන්ද්‍රියක් බවට පත් වෙන තැන. සතිය මේ ඉන්ද්‍රියක් බවට පත් වෙලා කියන්නේ කමක් නැහැ ටිකක් කරදර තමයි මම මේක උනාට කරලා බලන්න ඕන. ඒකදී ඔය කුසීත වස්තු ගැන කතා කරනකොට කියලා තියෙනවා බඩගිනි මොන විදිහකටවත් භාවනා කරන්න බෑ. හිතනවා කමක් නැහැ. බඩගිනි කියලා අරින්න නැතුව පුළුවන් ප්‍රමාණයක් ඉන්න ඉරියව්වත් හිතපවත් ගන්න පුළුවන් කියලා. තමහට කෑමතේ හොඳටම කාලා බඩ ඡායා වැටෙන මට්ටමකට කාලා කියන දැන් නම් භාවනා කරන්න බෑ ඉඳ ගන්නත් බෑ කියලා කියලා හිතනවා කමක් නැහැ. ටිකක් කරලා බලමු. දැන් ගමනක් යන්න ඉස්සෙල්ලා බෑ. දිග ගමනක් යන දෙන්නේ නැහැ මේ ආඝාතවත් පිළිබඳව දන්න කෙනා සතිය ඉන්ද්‍රිය මට්ටම වගේන ගමනක් යන්න තියෙනවා ගමනේ දිග කරගන්න බැරි නිසා මන්ටිය භාවනා කරන්න නොකර ඉන්න නෙමෙයි බලන්න ගිහිල්ලා ආවා හරි මහන්සි වෙනදනම් හතර නඩි හතර පැත්තර දාගෙන බුජිනවා දැන් කියන්නේ නැහැ පොඩ්ඩක් ඉඳලා බලන්න කියලා එනවා හරි සීතලයි අතහරින්න හේරුවක් තියෙනවා නමුත් අර ඉන්ද්‍රිය මට්ටම සතිය අපේ කරන බන්න ඕනේ මේ සීතලෙත් අපිට බැරිද ඉඳගෙන ඉන්න බව දැනගන්න ඇවිදින බව දැනගන්න එතන ගෝ කුෂ්ණයි. ඩාඩිදාන් ඒත් බැස්ති කියලා බලන්න. මේ විදිහට හරි එනේන කාරණාවලදී නැවත නැවතත් ඒ තමන් වඩව ගන්නලද සතිය සහ සමාධියේ යොද යොදා බලන්න ගියහම තමයි මේ සතිය විවිධාංගිකන්නේ වෙන්නේ. ඒක නිසා ඒක දියුණු කරනකොට කියන්නේ සතිය ඉන්ද්‍රිය හෝ මොනම ඉන්ද්‍රියක් හෝ තීක්ෂණ බාටපත් කරනවා තියුණු බාටපත් කරනකොට ඒ කියලා තේනවා කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා මේ කය සහ ජීවිතය පිළිබඳ තියෙන අපේක්ෂාව අතාරින්නේ කියලා. මේ අපේ භාවනාවේ තියෙන ප්‍රධානම බාධාව තමයි මේ කයට මේ මට අනර්ථයක් වෙයි කියලා හිතෙනවා. මගේ ජීවිතයට අනර්ථයක් වෙයි කියලා හිතනවා. මෙන්න මේ ඒ අනර්ථේ නොවීමට හිතන එකට කියනවා ආත්ම ස්නේහය කියලා. මේ ආත්ම ස්නේහය නිසා අපි හැම වෙලාවෙම නිකන් බිත්තර කට්ටක් ඇතුළේ ඉන්න කෙනෙක් වගේ මේක දැන් කට්ට බිඳෙයි කියලා පුදුමාකාර බයක ජීවත් වෙනවා. ඒ බය වැඩි වෙන්න මානසික අසහන වැඩි වෙනවා කායික විස බීජ වල තියෙන දැරිමේ ශක්තිය නැති වෙනවා ඉතින් එන්නේ මානවයා මේ තාක්ෂණයේ ජීුණු වෙන්න අලුත් රෝග ඇති වෙනවා මානසික රෝග කායික රෝග දැන් විස්තර තිබුණේ jigaccha parama roga ඒ කියන්නේ බඩගින්නයි පිපාසයයි විතරයි මනුෂ්‍යයෙකු තිබිලතියි පටන් ගන්නකොට දැන් බලන්න රෝග ගන්න ඒ එක එක රෝගෙට ඉන්න ස්පෙෂලිස්ට්ලා ගන්න එකේක රෝගෙට දෙන වාට්ටු ගන්න ඉවරයක් නැහැ. මේ සෞඛ්‍ය දියුණුව නම් මේක අඩු වෙන්නේ බය. ඉවරයක් නැහැ මොකද පුදුම බයෙන් ජීවත් වෙන.
ඒකට බුදුජානන්සේ බයටම මේ ආඝාතය කියලා කියන්නේ මට අනර්ථ කෙරුවා කියලා තරහ වෙනවා. අනර්ථ කරනවා කියලා තරහ වෙනවා. අනර්ථ කරාවි කියලා තරහ වෙනවා. මෙන්න මේ තරහ නිසා අපි එක වලක් කරනවා. වලක් කියන සඳහා උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරනවා. ඒ කල්පනා කරන්නේ බය නිසා. මේකට කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න කියන කතාව බුදුහාමුදුරුවෝ කිව්වත් බෞද්ධයෝ වුණත් එච්චරම විශ්වාසමදි. ටිකක් සැකේට තමයි කරන්නේ. මේ මොකද හේතුව මේ බයට බුදුජානස දෙනව නමක් අකුසක් කියලා. මුළු සංහතියේම අකුසල් වල දෙනවා බය. එනිසා අපි නිතරම ජීවත් වෙන්නේ බයයි. ඒක නිසා ආධුනිකයාට අපි ඒක සමාව දෙනවා. එහෙම බය නොවන පරිසරයක තියලා ඊට පස්සේ ඉන්ද්‍රිය මට්ටමට ගියාට පස්සේ කියන ඔය අනතුරුදායක දේවල් වලට හොස්ස පොපෝවා බලනවා. මේක ඔයි කිය ඔය තරම්ම අනතුරුදායකද කියලා. එතකොට කායයට සහ ජීවිතයට තිබුණු ආශාව අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ දෙයට සන්නහය බැඳගත්ත පිළිසෙත් තමයි භික්ෂු භික්ෂුණී කියලා කියන්නේ. ඒකල්ලිය යනවා ඉස්සරහට ගිහියක් කැමති නැති නැත්නම් කාමභෝගී කැමති නැති ඒ අනතුරුදායක තැනට ගිහිල්ලා බලනෝ යක්කෝ ඒ තරම්ම කළු පාටද කියලා. නෑ. බොරු වෙගෙන මන් ලංකාවේ කුවේණි එනකොට හිටපු කට්ටිය කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා. මේ අපිට අපි දත් නැහැනේ උඩට කරගිලා. ඇස් දෙක රතු පාට වෙලා නැහැ. ෆොටෝ එකක් අරගෙන බලන්නකො. මේ යක්ෂ කියලා කියන්නේ අපිට. නාග කියලා කියන්නේ නාවිකයන්ට. යක්ෂ ගෝත්‍රිකය කියලා කියන්නේ ගොඩබිම වවාගෙන ජීවත් වෙච්ච ධාතියට. ඉතින් දැන් යක්ෂයෝ කිව්වම මේ කට්ටිය වෙන්නම බැඳගෙන බොලි බලිත විල් වල එහෙම දත් දිගට හදාගෙන දඟලනවා. වවාගෙන ඛණ්ඩ කරන විකාර. ඔය යකාව කියන තරක් කළු පාට නැහැ. ඉතින් සබ පොඩ පොඩ දාලා බලනවා නම් ඒක ඕනේ ඕනේ කෙනෙකුට තේරෙන මෙවන්සේ භාවනා දියුනේ නෝයි කියලා. එන්නේ එන්නේ හැම දෙයකටම බය වෙනවා නම් නැත්නම් භාවනා වෙන මොන දෙයකටත් සැක කරනවා නම් බය වෙනවා නම් ඉතින් ඒ කියන්නේ පහදිලිම ආත්ම ස්නේහය වැඩෙනවා. ඒ අර නෑ කාය ජීවිත නිර්පේක්ෂව ඉදිරියට යන ගතිය පසර වෙනවා. ඉතින් ඒකට හදපු પરම්පරාව තමයි මේ භික්ෂු භික්ෂුණී කියන්නේ කියලා මම අර කියපු විදිහට. ඉතින් මේකම තමයි ওই බටහිර බාලදක්ෂ ව්‍යාපාරයේ තියෙන්නේ. ගෙදර දොර ඔක්කොම සැපදීදී කැලේට ගිහිල්ලා කිනි ගොඩක් ගාගෙන උදේ වෙනකන් ඉන්නවා. මොකුත් වෙන්නේ නැහැ. අරිට දෙදී ජොලි. ජම්බුරි පවත්තලා පදක්කම් දෙනවා. ආ මේ ගතිය වැඩෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් මේ ආඝාතු වස්තු පිළිබඳව තීච්ඡ ආඝාතේ වෙනුවට අපි එන අනතුරත් එක්ක මුණ දීලා බලනවා. ඒ කියන තරම ඇත්තටම බයද කියලා. ඉතින් ඒක ඒ කියන්නේ තමන්ගේ හතුරන්ට සමාව දීම කියලා ඒක පැත්තකින් කතා කරනවා. ඉතින් මේ සමාව නොදීමින් අපි කරන්නේ හතුර වෙනුවෙන් දිවා රාත්‍රියේ හිත දූෂණය කරගන්න. ඒක නිසා අපිට පුළුවන් නම් මට අසෝල තමයි මට හානි කරන්න කියලා ඒ පුද්ගල හම්බෙලා කතා කරලා අහන්න. මට ඔබතුමා හෝ ඔබතුමියගේ පිළිබඳ මේව තරහක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා. මේක මට නිතරම පෙළෙනවා. ඒක නිසා මම ආයෙ කතා කරන්න කියලා අපි කිනුටුවක්වත් නැහැ. ඒ පෞරුෂත්වයේ මොන දෙන්න උලක් අපි ඒජන්තල යවනවා, හින්ට් ගහනවා, එන්නේ එන්නේ වැඩිනම්. ඒක නිසා තමන්ගේ හතුර කවුද කියලා දැනගෙන ඒ හතුරට මොන දීම විනෝදාංශයක් කරගත්තොත් මැරිලා ඉපදුනවා. හතුර නැති කෙනෙක් හිතන්නේ නැවා තියෙනවා. අපිට බලන්න ඕනේ වෙලාව කලාව ආවට පස්සේ කතා කරලා බලන්න ওই කියන එක්කෙනෙක් ළඟවත් ওই කියන ගතියක් නැහැ. ඒක නිසා ඒකට මුහුණ දීම සඳහා ඉස්සලාම තමයි ආත්ම විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මම මේ ඔක්කොම කරන්නේ මේ ඡන්දේ ඉල්ලන්නවා කරලා ආවදත්කාර ලබන්නවත් නෙවෙයි. මේ සතිය එනතම් වැඩෙන ඉන්ද්‍රිය ධර්ම ඇත්තටම මට උදව් කරනවාද? උදව් කරනවා නම් මැරෙන්න ඉස්සෙල් ගණුදින ඔක්කොම පියවල තියෙනවා. මොකක් කරේ ඉතුරු කරගෙන ගියොත් ආයෙ ඉඳ වෙනවා ඊගාව ආත්මේ ඔක ගණුදින පියවන්. ඒ නිසා හැම දෙයකම මුහුණ දෙන ගතිය තමයි අපි භවනා කරගෙන යනකොට සද්දයක් ආවට වේදනාවක් ආවට හිතවිල්ලක් ආවට බැඳගෙන දුවන්නේ නැහැ පොඩ්ඩක් ඉඳලා බලනවා මේකෙන් ඔය තරම්ම හානියක් වෙනවද කියලා. අන්න එහෙම පොඩ්ඩක් ඉඳිල්ලට ඉවසීම කියලා කියනවා. එනකොටම දිවුවොත් අපිට කවදාකවත් අපේ ඉන්ද්‍රිය ධර්ම ශක්තිය මැන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ මොකක් හරි කරදරයක් බාධාවක් ආපුවාම ඒකත් එක්ක විනාඩියක් ඉන්න පුළුවන් ගතිය වැඩෙනවා නම් එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකර සිටීමේ ශක්තිය වැඩෙනවා නම් ඉතින් මේකට තමයි මෛත්‍රී කරනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. මොනවාරි ආපුවාම ඒකට විරුද්ධව ආඝාත පටි බැඳගෙන නටන එකට අපි කියනවා ව්‍යාපාදේ කියලා.
එහෙම නැත්නම් තරහ ආඝාතය කිය. ඉතින් අපි ආඝාතයේ ස්වභාවයෙන් සිද්ධ වෙනවා අපේ පරිණාමයේදී අපිට පුළුවන් දේ ආඝාතය එනවා වෙනුවට පොඩ්ඩක් චිත්තක්ෂණයක් ඒක පොඩ්ඩක් ඉඳලා බලන්න. ඉඳලා බලන්න ගියාට පස්සේ ඒ කියන්නේ මේ ආඝාතයේ විපරිණාමය බලනවා කියලා මේකට කියන්න පුළුවන්. බලන්න ගියාට පස්සේ පුදුමාකාර ඊටි ප්‍රාතිහාර්ය පෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කරනකොට කරනකොට විතරයි අපි අර වැඩෙන සතිය තවදුරටත් යොද යොදා බැලීමේ හැකියාව විවිධාකාර විෂමතාවලට යොද යොදා බලන්න බලන්න මේ සතිය කියන ධර්මයේත් එක්ක කවදාක පරාජයක් කියනකත් නැහැ. කවදාකවත් නැහැ. ඉතරාට යනකොට මොන කරදරයක් ආවත් දුවන්න කලබල වෙන්න වෙන්නේ ඒ කරදරෙත් එක්ක පොඩ්ඩක් කතා කරන්න බලන්න. පොඩ්ඩක් විනාඩියක් තප්පරයක් ඉන්න බලනවා. ඉන්න ගිය ගමන් ඒක විනාශ වෙන හැටි අපි හිතන මේ හතුරා අපි හිතන මේ අනර්ථය වෙන නিত্য සුඛ සුභ කරගත්තොත් අපි හැමදාම පරාජිතයි. අපි හැමදාම නිහිනයි. අපි හැමදාම ආත්ම අවතක්සේරුකට වැරෙන. මොකද ආඝාතයට ඇති කරන අපිට අනර්ථය කරන දේ නিত্যයි සුඛයි සුභයි කියන මට්ටමේ තමයි අපිට බය වෙලා දුවන්න පුළුවන් වෙන්නේ. නෑ මේ අපිට අනර්ථ කරන දේ අනර්ථ කරන පුද්ගලයාත් අනිත්‍යයි දුකයි අනාත්මයි. එනිසා ඒකට මූණ නොදෙනා තාක්කල් ඒක නিত্য සුඛ සුභ වෙනවා. ඒක බලාන හිටියොත් පේනවා. ඒක ගෙවීමක් සිද්ධ වෙනවා. එහෙනම් වෙනසක් සිද්ධ වෙනවා. ඒ අනර්ථයේ හැම වෙනස් වීමක්ම ගෙවීමක්ම ක්ෂේවීමක්ම වැයවීමක් අපිට හරි ධෛර්යය ඇති කරන දෙයක්. ඒක නිසා තම කවුරු එක්ක ඇසුරු කරන්න ගියත් අපිට හිතෙනවා නම් ඒ පුදුලයි ඉන්න කොටයි නැති කොටයි මගේ හිතේ මෙහෙම පැහැවෙන ගතියක් තියෙනයි කියලා බුදුසසුන් කියනවා. ඒ පුදුලයා දවසේ පැය 24ක් පැහැිනවා කියන. ඒ විනුවට හිතින් හෝ ඒ කෙනාට සමාව දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් ඒක නොසිතා ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විනුවට වෙන දෙයක් ගැන හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට අර ආඝාත බඳිනවා විනුවට ඒක නොසිතා සිටීම වෙන දෙයක් ඒ විනෝඩ කල්පනා කර සිටීම අකිරියෙන් ඒක ඇත්තට වීදන් යන වැඩක් නෙවෙයි අකිරියෙන් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා මේ වගේ වෛර කරන වෙනුවට දැනගෙනම මේ පත්කිලමට අනර්ථයක් කරලා තියෙනවා කරමිනුත් තියෙනවා කරන්නත් තියෙනවා කියලා සමාව දීව නැත්තම් ඒ මෛත්‍රී කරන ගත්තොත් ඒක මේ මුළු ලෝකෙම කරන හැම පිනකටම වැඩිය බලවත්ම කුසලයක ඕපතික කුසල කර්ම වල බරපතලම කුසල කර්මේ තමයි ඒ කෙනෙකුට ඒ හිතින් හෝ සමාව දෙන එක. ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ ශාසනයක් තියෙනකොට විතරයි. උච්චින්ද සෙනිය මත්තනෝ කුමුදං සාර්ධිකංව පාණිනා. සම්ති මග්ග මේව බ්‍රූහ්‍ය නිබ්බාණ සුගතේන දේශිතං. අපි මේ අනුන්ට අනත්ත මට අනත්ත කරනවා කියලා අනුන්ට වෛර බඳින්නේ මට තියෙන ආත්ම ස්නේහය නිසා. ඒසම ආත්ම ස්නේහයේ දියට බැස නෙළුමක් අතින් කඩන්නාසේ ආත්ම ස්නේහය නතර කරන්න ආත්ම ස්නේහයේ තියෙනකන් ඇත්ත දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක උඩට අපිට සාන්තියක් තියෙනවා. මේ කවුරුත් එක්ක වෛර බැඳගෙන ඒගොල්ලොත් එක්ක සැලසුම් කරන අසෝලා ඉන්නේ මාව මරන්නයි කියන කතාව වෙනුවට ආඝාත පටිවිණය කියලා මේකට සාරිපුත්‍ර සඳහන් කරලා තියෙනවා. බුදු කෙනෙක් පහලලා ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒකේ නාමෙන් ඕක පැහැවන්න එපා. පැහැවන්න ගත්තොත් කායික මානසික රෝග එනවා. ඉතින් මේ මම මේ පෙන්වන්න හදන්නේ ඔය හැම ද්වේෂයක්ම එන්නේ තමන්ට තියෙන ආශාව නිසායි කිය. තෘෂ්ණාව නිසායි ද්වේෂය හටගන්නේ. තමන්ට තමන් ආත්ම ස්නේහය වැඩි කෙනාට හොස්ත ළඟින් මැස යන්න බෑ කේන්තියක්. ඉතින් කවි වෙලාවෙද මේ තමන්ට තියෙන ආත්ම ස්නේහය තමන්ට තියෙන ආදරය මේ ද්වේෂයක් වඩපත් වෙලා ආඝාතයට යන හැටි මේ විපිරියාසය මේකට කියනවා විපල්ලාසය කියලා. මේකට කියනවා ෂටගති මායාවී ගති වංචනික ගති කියලා. ඒක කෙනෙකුට තමන් තුළ මේ විපරිණාමේ දැක ගන්න බැරි තරම්. තමන් තමන්ට ආසාව නිසා වෙන ඕනම දෙයකට ද්වේෂ කරන්න පටන් ගන්නවා. එතන තණ්හාය ජායතු සෝකෝ තණ්හාය ජායති භය. ඉතින් ඒක නිසා අර ද්වේෂය හටගන්න හේතු වෙලා තියෙන තෘෂ්ණාව කියලා ස්නේහය කියලා බුදු කෙනෙක් අර කවදාකවත් කියලා දෙන්න බෑ. ඉතින් මේ කාරණාව බටහිර මානසික විද්‍යාවට තාම අහුවෙලාවත් නැහැ. ඒ නිසා බටහිර මානසික විද්‍යාව තාම දනගාන වට්ටමකවත් නැහැ කියලා කියනවා. අපිට මේ ද්වේෂය ඇවිල්ලා තියෙන්නේ තණ්හාවේ විපල්ලාශයක් විදියට. තණ්හාවේ විපිරියාශයක් විදියට. ඉතින් කොහොමද මේ ආශා කරන දේ හරහා තණ්හා වෙන්නේ කියලා ඒ සයිකියාට්‍රිස්ට් වලට තේරෙන්නේ නැහැ.
අපි කියනවා වැඩි සෙනේ දබරටයි මහා උලන් වැස්සටයි. එනිසා ඕන කෙනෙක් එක වැඩි සෙනේට ගියා නම් අඩු ගන්න තමන්ගේ ආත්ම ස්නේහෝ එයින් අයිතින් කෙලවර වෙන්න වෙන්නේ ඕකෙන් තමයි. එනිසා අපිට පුළුවන් දේක පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවක් යොදා ගන්න. අත් කුසලයේ කරන්න ආත්ම ස්නේහි වෙනුවට මේ ලබාගත්ත මේ manussත්ත්ව ප්‍රතිලාභය නිවනට යොමු කරනවා මිසක් මේකට ස්නේහණීය කරගෙන ඉන්න ගියොත් එහෙම නැත්නම් මේකට ප්‍රේම කර කර ඉන්න ගියොත් ඒ ප්‍රේමේ ප්‍රමාණයට බැඳ ප්‍රේමේ තරම් මට මතක් වෙන්නේ නැහැ හොඳ ලස්සන කවය බැඳ ප්‍රේමේ තරම් හැඬු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා බැඳ ප්‍රේමේ නිසා අඬන කඳුළු ප්‍රමාණය මහා සාගරේ වගේ බඳින්නේ ප්‍රේමේ ලැබෙන්නේ සෝකේ බව රෝගය සදනා රූපෙට මැටි ඇයිද ප්‍රේමකලේ කෝසප්පතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණී කියලා උද්දී ඉඳලා හැඳ වෙනකම් මොකද්ද කරන්න කියලා බලන්න මේ භව රෝගයේ සදනා රූපෙට ප්‍රේමක ප්‍රේමකන්නේ හැම වෙලාවෙම ද්වේෂයෙන්නේ හැම වෙලාවෙම ද්වේෂයෙන්නේ ඒක බුදු දහමසේ කෙලින්ම කියනවා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං එම නැත්තම් උච්චින්ද සිනිහෙමත්තනෝ ආත්ම ස්නේහේ දුර්ලභං කුමුදං සාර්ධිකංව පායින වතුරට බහැලා නිලුමක් අතින් කඩල විෂ කරන්නාසේ මේ මම කියන එකට මගේ කියන දෙයට මගේ ආත්මය කියන තැන ස්නේහේ දුර කරන්නයි කිය. ශාන්ති මග්ගමේ යොබ්‍රූය බුදු කෙනෙක් ලෝකේ බහැලා ශාන්ති මාර්ගය දේශනා කළා තියෙනවා. නැති තැනනම් කරන්න දෙයක් නැහැ. අබුද්ධෝත්පාද කාලව කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනෙකුට මේ තමන්ගේ ආත්ම ස්නේහය වංචනික ස්වරූපයෙන් ඇවිල්ලා වැඩ කරන හැටි බැලුවොත් අපි මෙහෙම නිදර්ශනය කරලා දාන්න පුළුවන් අපි වර්තමාන මොහොතේ ඉන්න එක අපිට ලැබිලා තියෙන తాවකාලික නිවන. චිත්තක්ෂණයක් වර්තමාන තියෙන එක ඒකාන්ත නිවන. එහෙම ඉන්නකොට මේ හිත අතීතයට යන්නේයි අනාගතයට යන්නේයි වෙන කෙනෙක් ගාවට යන්නේයි වෙන තැනකට යන්නේයි ආත්ම ස්නේහය වර්තමාන මොහොතේ උපරිම සැපතින චිත්තක්ෂණයේ තිබියදී මේක අතීතේ දුන අනාගතේ දුන මොකද වර්තමාන මොහොත හරි වියලි හරි කම්මැලි ඒ වුණත් අතීතයට ගිය ගමන් හිතට ඕන තරම් අපහපා කන්න වමාරා කන්න ඕන තරම් දේවල් තියෙනවා අනාගතේ තියෙනවා වෙන කෙනෙක් ගාව තියෙනවා වෙන තැනක තියෙනවා ඒ තීක නිසා අපට මේ ආත්මය ස්නේහණය කරන වෙනුවට ආත්මය වෙනුවේ මධ්‍යම ප්‍රතිපදාව ඉඳලා කම්මැලි තමයි වර්තමාන මොහොත. නීරසයි තමයි වර්තමාන මොහොත. හැබැයි අතීතෙ ගියොත් අකුසල් වෙනවා වෙනුවට වර්තමාන මොහොතේ හිටියොත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේක ටිකක් වියලි. මේක ටිකක් කම්මැලි කරන සුළුයි. මේක ටිකක් නිදිමත කරන සුළුයි. ආනේකම හිත පවත්නවා ආත්ම ස්නේහය නැහැ. ඒ වෙනුවට අත් කුසලයක් සිද්ධ වෙනවා. ඒ යතින් බන්නුට ඥාන පිරිමි කියලා මේ ලෝකේ වෙනසක් නැහැ. ඒ යතින් බැලුනොත් නම් පැවිදි වුණා නොපැවිදි වුණා කියලා ප්‍රශ්නයක් නැත්තේ. ඒ නිසා කාට හරි මේ සතිය කියන එක පිළිහිටවන්නේ නැතුව කොහොම මේක තේරුම් ගන්නද? සතිය පිළිහිටවන්නේ තමන්ගේම ශරීරෙම. ඒකට කියන්නේ අත්පටිලාභය කියලා. ඕලාරික අත්පටිලාභය. තමන් ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ. ඇවිදින ඉරියව්වේ. යන්නේ ඉරියව්වේ සතිය පිළිහිටවනකොට අපි දන්නවා ඒක අපිට ලැබිලා තියෙන ජම්ම දායාදයක්. නිවනේ චිත්තක්ෂණ චන මාත්‍රී මන ඒකේ ඉන්නකොට හිත අතීතේට අනාගතේට අදින හැටි බලන්න පිටේ වර්තමානට වැඩිය සැපයලවන දෙයක් කියලා හිතාන අදින්න පටන් අරගන්න. ඒ කියයකට වෛර කරන්න නැතුව අතීතේට අදිනව කමන්නේ අනාගතේට දුනව කමක් නැහැ. මට බැරිද ආයසරයක් ගිනල්ලා වර්තමානේ තියන්න. එතකොට මේක බුදු දානංශයේ දේශනා කරන ද සාන්ති මාර්ගේ. එදිනෙක කරන්න ඒ පුද්ගලයාට අතීතයට ඇද්දත් වෛර කර කර ඉන්නතෝ වර්තමානට ගන්න පුළුවන් අනාගතයට ගියත් වෙන කෙනෙකුට ගියත් වෙන තැනකට ගියත් කියලා යම් වෙලාවක හිතනද එහෙම පිට ගිය හිතක් අතීතයට ගිය හිතක් අනාගතයට ගිය හිතක් වෙන කෙනෙක් ගාඩ ගිය හිතක් වෙන තැනක් ගාඩ ගිය හිතක් ආපහු අරමුණට ගත්තට පස්සේ අරමුණ කලබල නැතුව තියෙන බව දැනගන්න පුළුවන් දවසක් හිතන්න කොහෙවත් යදු ගහලා ආවත් ආපහු අරමුණට ආපු වෙලාවේදී අරමුණ කලබල වෙලා නැහැ. එතකොට කියනවා ඉන්ද්‍රිය මට්ටේ තිබුණ සතිය බල මට්ටමටපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ආඝාත කරන අපරාධෙ මගේ හිත පිට ගියා. අපරාධෙ මගේ හිත අතීතයට ගියා අනාගතයට ගියා කියලා ඊ ආඝාතය
මේ යන්නේ නම් සෙනෙහස හොයාගෙන තමයි, රස හොයාගෙන තමයි. එහෙම නැත්නම් මේට වෙඩිය පෝජාව තියනවා කියලා හිතාගෙන. ඒ වුණාට ආපහු ගත්තට පස්සේ අද කමඨාන් සුද්ධ කරනකොට මම එතන එක්කෙනෙක් දෙනෙක්ෙක් කියන්න උත්සාහ කරා. මගේ හිත පිට ගියා. මම අරමුණට ඇවිල්ලා බලනකොට අරමුණ කලබල වෙලා නැහැ. කලබල කරගන්නත් එපා. මෙන්න මේක පුළුවන් නම් අපට සහතික කරගන්න මේ වැඩමුළු ඉවර වෙන්න ඉස්සලා. පිට ගියාට කමන්නේ. පිට ගියේ ගැන ආඝාත කරන්න එපා. යන්නේ ආත්ම ස්නේහය හොයාගෙන තමයි. ඒක උඹ මේ දැන් කරන අකුසලය නෙමෙයි පෙර ආත්ම ගානක අරගෙන ආපු අකුසලයක්. නමුත් දැන් පුළුවන් ඒක ditth dhamma vedaniya වශයෙන් කියලා ගන්න. කොහොමද? පිට ගියේ හිත නැවත ගත්තට පස්සේ අරමුණට කලබල වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. මම ඒකට ආඝාත කරන්නේ නැහැ. ද්වේෂ කරන්නේ නැහැ. මට කරන්න තියෙන්නේ ගත්තට පස්සේ අරමුණේ වැඩි වේලාවක් පවත්තන එකයි. එතකොට චිත්තක්ෂණ වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ආඝාත පටිවිණයක් සිද්ධ වෙනවා පිට ගිය හිත දැනගත්ත ගමන් ඒකට චිත්ත පීඩා ගන්න එපා. ඒ විනුවර බලන්න තමන් ඉන්න ඉරියව්ව නැත්නම් ඉන්න වර්තමාන අරමුණ කලබලයක් නැතුව තියෙනවා. හිත කෙලසිලා නැහැ. අරමුණ කෙලසිලා නැහැ. ඒ නිසා අනවශ්‍ය තමන්ටම තමන් නිඳ කරගන්න එහෙම නැත්නම් අවතක්සේරු කරන දේ නැතුව මේ සතියේ යන්න පුළුවන් වුණොත් එහෙම සති බලය මට්ටමකට මේ ජීවිතය අපි පුදුමාකාර වෙනසක් අපේ ජීවිතයට ඇති කරගන්න. තමන් අතින් වැරද්දක් වුණාට හිත පිට ගියාට නැත්නම් කවුරු හරි ආඝාතේ බඳින කෙනෙකුට ගියත් එයා ඒකිනට සමාව දෙන අතර ඒක නැති වෙච්ච බවට ඒක මකප බවට ඒක අහෝසි කරපාට ලකුණක් තමයි හිතපු අරමුණට හිත ගත්තට පස්සේ හිත කැළඹිලා නැහැ. අරමුණ කැළඹිලා නැහැ. සතිය තමන්ට සාතිකයක් දෙනවා. පිට ගියා පශ්චාත්තාප වෙන්න එපා. ආන්න එදයින් තමයි මේ යෝගාවචරය මේ ආත්ම ස්නේහය වෙනුවට අත්ත කුසලයේ කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් හිත ස්වභාවයෙන් පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන. ඒක ආධුනිකයාගේ හැටි. ඒ කියන්නේ කවදාකවත් කනගාට වෙන්න එපක නොවි යුත්තක්. නමුත් අපි දවසක ඔළු උස්සනවා. ඔළු උස්සලා කියනවා වැරදෙනවා තමයි. වැරදුනා තමයි. වැරදෙන්නත් ඉඩ තියෙනවා තමයි. නමුත් මට ආපහු එන්න සාන්ති මාර්ගයක් තියෙනවා. ക്ഷേම භූමියක් තියෙනවා. නික්ලේශී තැනක් තියෙනවා. නිර්මල තැනක් තියෙනවා. ලදලද වෙලාවේ අපි ඒ නික්ලේශී තැන හිතගෙනත් යන දන්නවනම් විශේෂයෙන්ම පරෝපදේශ රහිතව විශේෂම කාගවත් උදව්වක් නැතුව යාර තේරුම් ගන්න පුළුවන් මෙතන ආඝාත පටිවිණයක් සිද්ධ වෙනවා. නොවුනානම් අපි හැම වෙලාවෙම ද්වේෂ කරනවා. ද්වේෂ කරන්නේ මොකද හිත පිට ගියයි කියලා. ඊට පස්සේ හිත පිට යන්නේ හේතු වෙච්ච මනසට වෛර කරනවා. කැස්සනම් ඒ මිනිහට වෛර කරනවා. වැස්සනම් වැස්සට වෛර කරනවා. මැස්සෙක්වත් මැස්සට වෛර කරනවා. ඒකට හොදන්න බැරි කක්කාවක් එතන තියෙනවා. ඒ විනෝඩ වැස්සනේ වහපන් මැස්සියා වහවෙන් කැස්සනම් කැහපන් ආපහුවිත ගත්තට පස්සේ මට පටිවිණයක් ආඝාතයක් නැතුව පටිවිණයක් කරලා ආපු අරමුණේ හිත බොහොම පිවිතුරුව නිර්මලව ආපහු පවත්වන්න පුළුවන් නම් නැත්නම් කවුරු අපිට වෛර කරත් කවුරු අපිට බැඳගෙන හිටියත් අපි මේ මාතෘකාව ඇදලා ගන්නෑ. මේ මාතෘකාව එහෙම යන්න ආය. ඒක ගැන නැවත නැවත කල්පනා කර කර නැත්නම් අකුසල සමාපත්තියට යන්නේ නැහැ. ඒ වෙනුවට කුසල සමාපත්තියකට හිත දාගෙන ඉන්න පටන් අරගත්තාම අරක එහෙම අහෝසි වෙලා යන්න පටන් අරගන්න. ඒ මම මේ ටොරන්ටෝ ඉන්නකොට එක දවසක් මේ එතන ලොකු ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා දමජි වහන්සේට මේ නෝන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා පොඩ්ඩක් හම්බ වෙන්න කියලා. ඉතින් ඉස්සෙල්ලා දවසේ ඒ ස්වාමීන් වහන්සේ මා එළියට යනකොට ඒ නෝන ඉන්දියන් එක්කෙනෙක් යනවා බුදුගෙට. එයා බුදුගෙට යනකොට ආභරණ ඔක්කොම ගලවලා පැත්තක තියලා නිකන් සාමාන්‍ය සුදු ඇඳුමින් යන්නේ. ශීක් යාතික ඊට පස්සේ එනවා යදන්නවා යතුරු තියෙන තැන යතුරු ගත්තා ඇඳුම් ආභරණ ඔක්කොම ගල්වලා තිබ්බ ගිහිල්ලා බුදු ගෙට ගිහිල්ලා වැඳලා එනවා කාට ඔක්ක කතා කරන්නේ නැහැ. ඊපස්සේ නෝන ඇවිල්ලා මේ පොත පූජා කරන්න හදනවා. ඊට පස්සේ ලොකු ආමරුකෝ ඕක හොඳ ධම්මජීව ආමතුරන්න කියලා පුලි ගන්නන්නේ කිව්වා. ඊට පස්සේ ඒක ලියලා තිනවා කොහොමද මේ කාන්තාවකගේ හිත බල ගන්නවන්නේ කියලා. මොකද ඔබ වැඩිම ඉතින් කාන්තයි ඉතින් මෙතුන් නටනටා ඉන්නවා ලදා අයිතිය තීනා නෑ රෙද්දේ තව බල ගන්නන්නේ. ඉතින් ඔබ වහන්සේ පොත කියවන්නේ නැතුනේ මට බලින්නේ කිව්වා. මම කොයි මන් දන්නව ඔබේ කතාවත්. හැම වෙලාවෙම තමන් ඉතින් පල්හැ මට්ටමට දාගෙන ආයිතිවාසිකම් වෙනින් හටන් කරනවා. මේ බුදුහාමුදුරු කියපු දේ ගැහණු පිළිමේ දෙගොල්ලටම සමීපයි කියලා. ඉතින් කොහොම හරි මගේ කතාවෙන් ටිකක් පිට ගියා. පිට ගියාට පස්සේ මං කිව්වා නෑ ප්‍රශ්න නෑ මං කියවලා බලන්න කියලා. සී මිනිස්සේ කතාව කෙටියෙන් කිව්වා. ඒකේ තියෙන වගේ කාන්තාව 13 දෙනෙක් කියපු කතාව. මෙයාගේ තමයි හොඳ මේක. ඉතින් මේ මිනිස්සයා මේ පිරිමි කෙනෙක් එක්ක තරුණ කාලේ අමලදාත අකමැතිදී විවාහ වෙලා
බොහොම සාර්ථකව විවාහයලා දරුවෝ හම්බෙලා ඉඳන් මනුෂයා කුඩු ගහන්න පටන් අරගෙන. ඉතින් අර ගෙදර තියෙන හැමදේම හොරකම් කරලා කුඩු ගහනවා. දැන් මූණ දී ගන්නත් බෑ. අම්මලා තාත්තලා වගේ කියන්නේත් නෑ. මම තනියම කාගෙන දරුවත් හදාගෙන රස්සාවක් කරන ඉන්නකොට ඒ කුඩු බෙදන්නන්ගේ ප්‍රධාන ඒජන්ට් කෙනෙක් වඩපත් වෙනවා. පත් වෙලා විශාල රණ්ඩු සරුවල් දිගටම යනවා. දැන් ගෙදරට එන්නෙත් නෑ. මේ මිනිස්සයාට පේනවා මේ මම ප්‍රේම කරපු මේ මිනිස්සයා නිසා අද මුළු පවුලමත් ඉවරයි, තමන්ගේ චරිතෙත් ඉවරයි, දරුවෙක් හදාගන්නත් නෑ, ගමේ ඉන්නත් නෑ. ඉතින් මේ කියන පුළුවන් තරම් මම අපි පටන් ගත්ත මේ විවාහයේ ඇයි මේ වගේ දෙයකට ඒකපාක්ෂිකව කරන්නේ, මේ දරුවාට මොකද්ද වෙන්නේ කියලා. මේ මිනිස්සයා කියනවා මට වළක්වන්න බෑ දැන්. මම දැන් ප්‍රධාන කුඩු වෙළඳන් කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. සල්ලි හම්බෙනකොට රෙඩි වීදම් කරනවා. කොහොම ඉඳලා මේ මිනිස්සයා එක දවසක නිකන් හිතනවා මේ පුරුෂයා කුඩු ගහන්න නැතුව ඉන්න. ඉඳලි වෙලා අර ඒ වැඩ කරන කට්ටියකින් පොඩක් ඈත් වෙනවා. ඒ කුඩු ගහන කට්ටිය කියන කවුරු හරි ඈත් වුණොත් ඌ මරණ එක තමයි ලේසිම වැඩේ. පස්සේ මෙයා ගේ කාමරේ ඉඳද්දි මේ ගෑරේජ් එකේ ඉඳද්දි ඇතුලේ මරලා දාලා තිනවා කාර් එක ඇතුලේ. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා මේ ගෑණි වරගෙන එනවා. ගෑණි තමයි මැරුවේ කියලා. ගෑණි තමයි මේ වෛර කරන ඉඳලා මැරුවේ. ඉතින් මේ මනුස්සයා කියලා කියනවා මට මෙව කතා කරන්න තියා මේ මනුස්සයා දීපු දුක ඇති. මම ඔප්පු කරනවා ඔප්පු කරන්න හිලේ දාන්න මම නෙවෙයි මැරුවේ කියලා කොහොමද ගොඩේන. කොඩේ විල්ලවල ඉතින් ජීවිතය ඉතාම දුක්ඛිතයි. ගත කර ඉන්නකම අඬනවා. පස්සේ අල්තාරයක් ඉස්සරහට යනවා. ශීක් වෙන්න ඇති. ඊට පස්සේ ඉකි ගහ ගහ අඬනවා. කර ගණ්ඩම දෙන්නේ තරුණ ජීවිතය. ඒකට මට ක්ලාන්ත වෙනා වගේ යනවා. ඊට පස්සේ කවුදෝ ඇවිල්ලා මට කියනවා ඔබට බැරිද මේ මනුස්සයාට සමාව දෙන්න කියලා. එතකොට මේ මනුස්සයා මිනු මරම් කාලා මෙ ගිහිල්ලා. මේ මනුස්සයාගේ නිකන් හරිය දෙහියටයක් හැපුණා වගේ. එංගෙන් පැංගිරි විසිනවා. මේ කියන්නේ කවුරු හරි අනුකම්පාවෙන් බව තේරෙනවා කියන්නේ. කවුරු හරි නිකන් ආවේසින් වගේ ඇවිල්ලා කියනවා මට බැද්ද මේ මනුස්සයා සමාව දෙන්න කියලා. ඊට පස්සේ දවස් 3ක් කල්පනා කරලා මුළු හදින්ම සමාව දෙනවා. ඒ තමන්ගේ කරදර කරපු පරණ ස්වාමියාට සමන් දීපු දවසේ ඉඳන් මේ මනුස්සයාගේ ආත්මේ සම්පූර්ණයෙන්ම පිළිලා මේ වගේ දුක් විඳින කාන්තාවන්ට කිහිල බණ කියන්න පටන් ගන්නවා. උඹේ ඇති ද්වේෂය තියෙන්නේ ඔය ද්වේෂයට සමාව දීපන්. එතකොට උඹ බලගැන්වීමක් වෙනවා කියලා. දැන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට ගිහිල්ලා කියනවා අපි මේ වෙච්ච වැරද්දක කවුරු හරි අල්ලගෙන මට මෙයා හානි කරා, මට අනර්ථ කරනවා, මට අනර්ථ කරාවි කියලා. මේ පැහැවෙන පැහැවිල්ල නිසා කෑවට දිරවන්නේ නැහැ. ඇඳට ගියාට නිින්ද යන්නේ නැහැ. හැම වෙලාවෙම ද්වේෂය තියෙනවා. කොයි වෙලාවක හරි මේ සාරිපුත්තු ස්වාමීන් කියනවා අහලා හෝ බුදුහාමුදුරුවෝ කියනවා අහලා හෝ නැත්තම් මොන ආපු බලවේගෙන් හරි කමන්නේ නැහැ. ඒකට සමාව දීපු ගමන් ලැබෙන බලෙන් ආඝාත පටිවිණි. ඊට පස්සේ මම කෝ මෙහෙම අපි සතිපාසල කියලා එකක් තියෙනවා. ඔබ වරෙන් අපි උගන්වන්නේ ඇත්තටම ඉන්නම් කියලා මට ඔක්කොම විස්තර දුන්නා. මට සම්බන්ධ කරගන්න බැරි වුණා. එයා කියන ඕනෙම සම්මතනෙට ගිහිල්ලා එතන ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම ඔයගේ අසහනෙටපත් වෙච්ච මේ සුදික්ක සාද වෙලා කුඩු ගහලා වෛශ්‍ය වෘතියට ගිහිල්ලා ස්වාම පුරුෂයා වෙන්නේ ස්ත්‍රීන් හරහා ගිහිල්ලා පුදුම ද්වේෂෙන් ගත කරන්නේ. මේකට සමාව දීපංකෝ. මේක උඹේ තනිමතේනේ. මේකයි කියන්නේ ශාසනයක් තියෙනවා මේ ලෝකේ. මොන ඒ පාර්ශවෙන් ඕන්නේ සමාව ඉල්ලන්න. විමර්ශය ඇත්තටම මෙල්ලා මෙන්න මේ සමාව දීපු ගමන් බුදුහාමුදුරන්ගේ රැස් වී දෙන පටන් ගන්නවා අපේ බුද්ධ ආගම හැටියට. ඉතින් මිනිස්සු ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේලා මේ ගත කරන ජීවිතයේ තියෙන ආධ්‍යාත්මිකත් අපට තේරෙනවා. මට තියෙන්නේ මේ වගේ විදිහට කොච්චර තරුණ කාන්තාවෝ ඉන්නවද Tamanḍa vichchi asādhāṇya wenwin āgahatayak bændagena. මෙයා මට කරදර කරා, අනර්ථයක් කරා. මට නැත්නම් අනර්ථයක් කරනවා. නැත්නම් ඉතරන අනර්ථ කරා. කොච්චර දෙවිල්ලක් දවිනවද කියලා. ඉතින් මේක කවදා හෝ ඒක නොකර සිටීමට ගන්න අදිෂ්ඨානේ. ඊකරන වෛරේ නොකර සිටීමේ අදිෂ්ඨානෙත්මයි සදින. මෛත්‍රිය කියන්නේ වෙන මොකක්වත් නෑ. ආහං අවේරෝ හෝමි. දැන් මොකද්ද අපි මෛත්‍රී කරනවා කියලා කියන්නේ? සීල සත්‍යය නිදෙක්ත්තා නිරෝගී වෙත්තා සූපත් වෙත්තා අල්ලපු ගෙදර පරට්ටිය ඇර. ඔන්න මෛත්‍රී. හයියෙන් කියනවා. සීල සත්‍යය නිදෙක්ත්තා නිරෝගී වෙත්තා සූපත් වෙත්තා අල්ලපු ගෙදර පරට්ටිය ඇර. බෞද්ධයාගේ මෛත්‍රී විතර ජෝක් එකක් නෑ මුළු ලෝකෙම. මේක කරන්නේ තියෙන හොඳට කල්පනා කරන භාවනා කරන මොකන්ද වටේ නිතරම බාධා කරන්නේ කිය. මට බාධා කරන්නේ මැස්සෝ. ආ මැස්සට මෛත්‍රී වේවා. ඉවරයි. මෛත්‍රී නෙමෙයි. ඌ ගණන් ගන්න එපා. ඌ ගැන හිතන්න එපා. ආනම්බනේ බලන්න. එහෙනම් අල්ලපු කිසිම මනුස්සයා පරට්ටිම විච්චාවයිකෝ. පරට්ටි මතක් කරන ඒ වෙනුවට පස හැපිලා තියෙන හැටි බලන්න. ඉවරයි.
ඉතින් මේක මෛත්‍රියක් කියලා කාටවත් කිව්වට කවදාකවත් තේරෙන්නේ නැහැ මේ සතිය වඩන හැම චිත්තක්ෂණයකම කයේ හිත පවත්වන හැම චිත්තක්ෂණයකම අර උපදීන්ගෙන් ඉහළම පින සිද්ධ වෙනවායි කියලා කිව්වට එහෙනම් බෙර ගන්න සද්ද ඇහෙන්නේ නැහැ මේ වෙලාවට. ගෙජ්ජි හෙල්ලෙන්නේ නැහැ නේද? කොඩි හෙල්ලෙන්නේ නැහැ නේ? සුවඳ කූරුපත් වල නැහැ නේ? තමන් පිට ලක්ෂයක් පූජා වෙලා නැහැ නේ? එතන පින තියෙන්නේ. දැන් මෙතන වෙලා තියෙන්නේ අර තරහයන එක නැති වෙච්ච එක විතරනේ. මං හිතන්නේ හෙට උදේ වෙනකම් බණ කිව්වත් මේක තේරුම් ගන්නේ කියලා. බාහිර නොකිරීම තමයි මෛත්‍රිය කියන්නේ. ඒ නිසා භාවනා කරනකොට එන බාධා මොකද්ද කියලා බලන්න. සද්දේ. වේදනාව. හිතවිල්ල. උකට දක්කාගෙන කන්‍යම් මරණ්‍යම් කියන වෙනුවට ආපහු හිතගෙනලා වර්තමානයේ තිබ්බන අරක සමාදන් නොවි ආඝාත පටිවිණි. මේක බුදුඥාන සඳහන් කරනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි. ඉද පඤ්ඤස පුද්ගල උත්තරින් අපඩි විජ්ජන්තස්. නරක දේවල් තියෙන වෙලාවේ තරහ උපදින දේවල් තියෙන වෙලාවේ හොඳ දේ විතරක් බලපන්. ඔච්චරයි මෛත්‍රිය කියන්නේ. කිසිම දවසක මේ ලෝකේ හොඳ නරක දෙක නැත්තනක් නෑ. 100%ක්ම හොඳ නෑ. නමුත් නරක දේවල් බලන්නත් එපා, කතා කරන්නත් එපා, හිතන්නත් එපා. ඒනට හොඳ පැත්ත බලපන්. මෙන්න මේක පුළුවන් නම් පොඩි උන්ට උගන්නන්න. පොඩි උන් ඕගොල්ලන්ට උගන්වයි. පොඩි උන් ගා මේක හොඳටම තියෙනවා. එහෙම නැත්නම් මේ අම්මයි තාත්තයි බීගෙන කෑ ගහලා ගහගන්න වෙලාවේ පොඩි එකා කොහෙන්ද මනස හදාගන්නේ? ගිතර මහයන් කරන්නේ මේ තිරිසන් වැඩමනේ. බීලා ඇවිල්ලා කෑ ගහලා අර පොඩි උන් ඉස්සරහ ජවනි කරන්න කරගපා. ඉතින් පොඩි එකා කොහෙන් හිතාදාන ඌ ඒක දිහා බලන කොම්පියුටර් ගන්න තට්ටු කර කර නිකන් ඉන්නේ. ඒක හරි ෂෝ. ආඝාත පටිවිණි. ඉතින් ඒ පොඩි එකා ඉස්සරහ එහෙම නොකර ඉන්න එක මොන තරම් පිනක්ද කියලා බලන්න මොන තරම් පොඩි එකාගේ මානසිකත්වයට දෙන ශක්තියක්ද කියලා ඉන්න බෑ. ඉන්න බෑ උඹට දෙයක් දමලා ඉන්න හිතෙනවා. මේ නටන්නේ පොඩි උන් ඉස්සරහ කියලා මතක නැහැ. දීගනිස අපිට කරන්න තියෙන ලොකුම පින තමයි දැන් නම් කොහොමද සිද්ධ වෙනා මොකද ඕගොල්ලෝ මෙහෙ ඉන්න නිසා ගෙවල් වල මිනිස්සුන්ට සෑහෙන සාන්තියක් තියෙනවා. ඒ නිසා ගෙදර මිනිස්සුන්ට ආය ආඝාත කරන්න දෙයක් නැහැ. හොල්මන් ටික මෙහෙනේ. අර වෙලා තියෙන දවස් 4න් 5න් ඉවර කරනවා මේ වැඩේ. දිගටම තිබ්බනම් මරු. ඉතින් ඒ නිසා මේ ආඝාත පටිවිණයේ සඳහා කිසි වියදමක් යන්නේ නැහැ. හරියටම ආඝාත වස්තු හොයාගන්න. භාවනා කරනකොට මට බාධා කරන දේ මොකද්ද කියලා බලන්න. මට වැඩිම බාධා වෙන්නේ අතීත හිතවිලිද අනාගත හිතවිලිද වේදනාද සද්දද හිතවිලිද හරියට මේක වෙන් කරලා අඳුරගන්න කරන ප්‍රයත්නය රෝග නිర్ణයක් වගේ රෝග නිర్ణයක් මට තියෙන්නේ භවනා කරනකොට මෙන්න මෙතනින් කරදර එනවා කොතනින්ද සද්ද වේදනා හිතවිලි ඒ සද්ද එන එක නෑ හිතනවා මේ සද්ද නැත්තම් භවනා කරන්න පුළුවන් කියලා. එතනම භවනා පරියන් කියන එක නා කියනවා අනේ වේදනාවක් නැත්තනම් මට නම් සද්ද ගානක් නැහැ මට වේදනාවක් නැත්තම් පුළුවන් කියලා. එයා පැත්තෙන් කියනවා මට වෙලා තියෙන්නේ අයියෝ මේ හිතවිලිනේ අප්පා සද්ද වේදනාවක් මට ගානක් නැහැ කියලා. මේ තුනම තියෙනවා. අපි බාර ගන්න එක තමයි මගේ කරුණ. මම මේක බෙදාගෙන කන. ඔක්කොම ඇරලා දී. කොයි වෙලාවෙත් තුනම තියෙනවා. අන්නේ ආඝාත බඳින වස්තුව ඒකත් එක්ක මේ සංසාර නෙමෙයි පරණ ඉඳලම ද්වේෂයක් එන්න ඉඩ තියෙනවා. තමලට කොහෙන්ද බැ. ඒ නිසා මේ ආගාසවසු නමයක් කියලා දසවිනීකට දාලා තිනවා අස්ථාන කෝපේ කිය. ආගාසවසු නම ඇත්තට හේතුවක් තමයි අතීතය හානි කරලා තියෙන. දැන් හානි කරනවා. අනාගතේ හානි කරන්නේ. එතකොට ආගාසවසු තුනයි. මගේ ප්‍රියයන්ට අතීතය හානි කරලා තියෙනවා. අනාගතේ වර්තමානයේ හානි කරනවා. ඉස්සරහට හානි කරන්න ඉඩ තියෙනවා. මගේ හතුරන්ට මෙයා ප්‍රේම කරලා තියෙනවා. උදව් කරලා තියෙනවා. කරාවි ඉස්සරහට කරා. එතකොට ආගාසවසු නමේ භාවනා කළ කොච්චර කාලයක් ඇයිද අපිට එහෙම නම කියන්න දෙයක් නැහැ. නමුත් මොකද්ද නුරුස්නා ගතියක් එනවා. ඒක සංසාරගත දෙයක්. ඒකට කැමති නැහැ අපි. දන්නේ නැහැ. ඒක අස්ථාන කෝපේ. හිතා ගන්න බෑ. මේක තමයි සයිකියාට්‍රික් ඇනලිසිස් කරලා ඔය හිප්නොටිසම් කරලා ප්‍රොජෙක්ෂන්ස් දාලා බලන්නේ කොහෙන්ද මෙයාට මේ පුද්ගලයාත් එක්ක තියෙන මේ තරහ මේ ආත්මිකක් නෙමෙයි. යම් මේ වස්තු වල ද්වේෂයක් තියෙනවා මේ ආත්මිකක් නෙවෙයි. ඔය ආන බලනකොට දැනට අස්ථානයි එකේ හොයන්න බෑ. මේක තමයි කියනවා සියලු කායික මානසික රෝග වලට හේතු අස්ථාන කෝපය කියලා අපේ ආයුර්වේදේ බාර ගන්න. අපිට හැදෙන හැම රෝගයක්ම කායික මානසික රෝග දෙකම අස්ථාන කෝප නිසා හැදිලා තියෙනවා. අපිට මේ අස්ථාන කෝපේ හෙලි කරන්න පුළුවන් නම් කාට හරි මට අසවල දෙක තරහ. ඒ මිනිස්සයාට ඕනේ නැහැ. ඒ විනෝණ කාටද කියලා කියන්න ඕන කමටහන් සුද්ධ කරනකොට මට මේ ශබ්දයක් ඇහෙනකොට ඉවසන්නම බෑ. මේ වේදනාවට ගාන නැහැ, හිතවිලි ගානක් නැහැ. ඉතින් මේක හෙලි කරන්න ඒ චීන ආඝාත ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි කවුන්සලින් කියලා කියන්නේ.
ඒ තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ. ඒක තමයි සිග්මන් පොයින්ට් අල්ලලා දීපු දේ. ඉතින් සතියෙන් ඉන්නකොට තමයි තේරෙනවා මම ඉද්දෙන්නේ, මම රිද්දෙන්නේ, මට කිපෙන්නේ මොකේද කියලා. ඒක කිව්වේ නැත්තම් දැන් මට භාවනා කරන්න වැඩිම බාධා වෙන දේ කවදාක් හරි කමඨාන සුද්ධ කරන එකට ලිව්වේ නැත්තම් කිව්වේ නැත්තම් ඒක වැඩේ වෙන්නේ නැහැ කියලා සරුවචන්සේ සඳහන් කරා. ඒ නිසා භාවනා කරනකොට එන බාධාවත් මූල කර්මස්ථානේ වගේම වෙන්කොට හඳුනා ගන්න. හඳුනන කියන්නේ මගේ මූල කර්මස්ථානේ මෙහෙමයි, ඒකේ සදාහන මෙහෙමයි, ආකාර මෙහෙමයි, මෙහෙම මෙහෙම කරගෙන යනකොට වැඩියෙන්ම මට බාධා වෙන්නේ සද්ද තමයි. මට සද්ද එනකොට මෙන්න මෙහෙම මෙහෙම වෙනවා කියලා අර වැඩියෙන්ම ඉද්දෙන දේ, වැඩියෙන්ම කුප්පන දේ, වැඩියෙන්ම රිද්දෙන දේ හඳුනා ගන්න පුළුවන් නම් ද්වේෂ නොකර ඒක සයිකියාට්‍රික් ඇනලිසිස් එකක් වෙනවා. එහෙම නැත්නම් මානසික රෝග ගැන සුවසේවනයක් වෙනවා. ඒ සුවසේවේ වෙන්න නම් මේ මූල කර්මස්ථාන වගේම බාධා කරන දේ ද්වේෂයෙන් තොරව දැකලා ද්වේෂයෙන් තොරව ඒක වාර්තාගත කර ගන්න පුළුවන් දවසේ. ඒක අපි කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඒක අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීමට අපි කරන අනුග්‍රහය කියලා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය බල මට්ටමට පත් වෙන අවස්ථාව කියලා. ඉතින් සමහර ඇත්තන්ට මේ භාවනා කරනකොට ආධුනිකයන්ට පව මේක තේරෙන්න පටන් ගන්නවා. පෙර කර කුසල ඇති කෙනාට ඒ ඇයිට ආගමික හැඟීමක් නැහැ. හැබැයි හොඳ ධර්ම හැඟීමක් තියෙනවා. කාටද කියලා දුනොත් තමන්ගේ මූල කර්මස්ථානයේ කියන ප්‍රධාන මිත්‍රයා අපිට සුවසලසන දේ වගේම අපි නිතර පෙළන දේ, මට නිතරම ඉද්දෙන දේ, කිපෙන දේ පුළුවන් තරම් දැනගන්නා සුළුව දෙනෝ පුළුවන් තරම් අනිත්‍යයෙන් වෙන් කර දැනගන්නා සුළුව භාවනා කරලා ඒක හරියට කියන්න පුළුවන් නම් ඒක හරියට රෝග නිర్ణය කරාට පස්සේ ඕනේ ෆාමසිස් කෙනෙකුට පුළුවන් බෙහෙත කියන්න. ඒකට දොස්තර විභාගේ පාස් කරන්න ඕනේ නැහැ. දොස්තර විභාගේ පාස් කරන්න ඕනේ ලෙඩේ අල්ලන්නයි. රෝග නිర్ణයට අපි එහෙම අල්ලන රෝගේ නිర్ణය කරන අය ටිකන ස්පෙෂලිස්ට්ලා කියලා. ස්පෙෂලිස්ට් කරන ලෙඩේ අල්ලන එක විතරයි. ඊට පස්සේ ලෙඩේ මේක දන්නවනම් MBBS කෙනෙකුට අඩු ගානේ ෆාමසි මේ කෝසේ කරපිකන බෙහෙත දෙන්න පුළුවන්. මොකද ඒක බොහොම සරල දෙයක්. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මම කවුද, මම ඉද්දෙන්නේ මොකේද, කිපෙන්නේ මොකේද, මම උද්දල් වෙන්නේ කොතනදින්ද කියලා ඒක දැක්කන්නා සුළු භාවනා කරනවා නම් සුද්ධ විපස්සනා කියලා මම කියනවා. ඒ නිසා ඔය හැම බාධාවක්ම අපිට පණිවිඩයක් ගේන. මෙන්න මෙතනයි මේ ඉද්දෙන තැන. නිල නිල කියලා කියන අලියට මෙච්චර හැමතැනම ගහන්න යන්න හොඳ නැහැ. ඌට නිලයක් තියෙන එකට තට්ටු කරපුවාම ඌ දන්නවා අලිකාරයා වැඩි දන්නවයි කියලා. ඒ නිසා අලියන්න ගහලා හදන්න බෑ. නිලෙට පොඩ්ඩක් තට්ටුවක් දාලා කියලා කියනවා නටන්න එපා. අන්න ඒ වගේ මේ රෝගයක් එනකොට, වේදනාවක් එනකොට, පීඩාවක් එනකොට ඒකට ද්වේෂ කරන විනුවට මේක මම බොහෝම මධ්‍යස්තව බලලා වැඩියෙන්ම මට ආඝාතය ඇති වෙන්නේ මොකෙන්ද කියලා අල්ලගන්න පුළුවන් වුණා නම් මේ වැඩමුළුව සාර්ථකයි, මේ ජීවිතේ සාර්ථකයි. ඒක කර්මයක් නැද්ද කියන විතරක් මට ඒක නොවේවා කියන පටන් ගත්තොත් වාසනාවක් ලැබෙයි මෛත්‍රි බුදුහාමුදුරුවෝ දකින්න. දීර්ඝ කාලක සංසාරයේට වාසනාවක් ලැබේ. මේකෙම ඉවර කරන්න ඕනේ නම් මේ බුද්ධ ශාසනයේ දැන් ඉතුහුලන් ගිල්ල තියෙන්නේ මේක මේ මලකට කාලා තියෙන කියලා කියනවා නම් ආඝාත පටවිණියක් තියෙනවා. සමා වෙන්න ආඝාතයක් තියෙනවා. මේ මතුවෙන ආඝාතය අල්ලලා අල්ලගන්න කියලා ප්‍රධානම චෝදිතය ප්‍රධාන වැඩිකාරය කවුද කියලා අල්ලන්න පුළුවන් නම් අපිට තේරෙවි දැන ගැනීමමයි උත්තරේ කියලා. බෙහෙතක් නැහැ. තමන්ට බාධා වෙන ප්‍රධාන බාධාව දැනගත්ත පමණින්ම ඒ බාධාවට තවදුරට වසන්න බෑ. ඒ නිසා මේක ගණන් උගන්නනා වගේ වැඩක් මෙතන කරන්න. කරදරයක් නැතනක හිත තියාගෙන ඉන්නවා. ඇවිල්ලා වැඩියම කුත්තු කරන එකන බලන්න. වැඩියම බාධා කරන එකන බලන්න. එනකොට සතුටු වෙනවා. හරි. මට දැන් මිනිහ අහුණා ආයෙසරයක් එන්න ඇති. ඒක හරියට මේ සුපර් මාකට් එකක හරි ගෙවල් මැන්ඩිය කාර්ය හොරෙක් කල්ලන්න නම් පොලිස් කාර්යයක් දාන්න නැතුව හිතන්නේ CID කාර්යයක් දාලා ඉන්නවා නිකන් සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන. ඌ නිකන් කැරකෙනවා කුලී කාර්යයක් වගේ ඉඳලා අවේලාවේ කවුද එන්නේ කවුද කරන්න කියලා බැලලා යා එක සැරේට අල්ලන්නේ නැහැ. මේ මිනිස්යාමද වැරදිකාරය කියලා බලන්න නැවත නැවත එන්නල්ලු. පළවෙනි වැරද්දේ දෙකේ තුනේ අල්ලන්නේ නැහැ. අල්ලන්නේ මෙයාට අයිතිවාසිකමකුත් නැහැ. මෙයා සිවිල් පිටේ ඉන්නේ. හරියටම දැනගත්තට පස්සේ ආගේ චර්යාව මේ ඇින්නේ මේ වෙලාවට කරන්නේ මෙන්න මෙහෙමයි. ඒක ලොහුරුන්ගේ තියෙන චාරිත්‍ර ධර්ම. කිවල් මිදින හොරා වෙන කෙනෙක්, පික් පොකට් කාර්ය තව එක්කෙනෙක්, එක එක දේවල් තියෙනවා. හරියට අල්ලලා පොලිසියට කියනවා අවල්ලාට අවිල්ල ගන්නයි කියලා. ඒ වගේ අපි අර පළවෙනි වැරද්ද දැක්කට අපි අල්ලන්න යන්නේ නැහැ. දඬුවම් කරන්න යන්නේ ආයෙසරයක් වෙන්නයි.
7 8 9 10 තමන්ට හානි කරන දේ, හිංසා කරන දේ, පීඩා කරන දේ බලාන ඉන්නවනම් මායාවටවත් මායාවට බය වෙනවා. ඊට වහා කිපෙන්න ගත්තොත් කරන්න බෑ. ඒ නිසා ආඝාත ඇති වෙන වස්තු දිහා හොඳට බලාන ඉන්න. බලාන ඉඳලා ඒ ආඝාත වස්තුවට වෛර නොකර ඒ ආඝාත වස්තුවෙන් පස්සේ තමන්ට අරමුණට හිත දාන්න පුළුවන්. හිතේ කැළඹිලා නැහැ. අරමුණ කැළඹෙන්නේ නැහැ කියලා දැනගත්තා නම් ආඝාත වස්තුවේ හැම අහූසි භාවයටපත් වෙනවා. මෙලවදී ඒකට කියනවා ditta dhamma vedaniya vase karma metanidima gewena upapajja vedaniyak wenna yanne. Igavaatmata geniyanne. Igavaatmata genichchot meka pæhenawa. Pæhunoth hat gunayak gewanno. Pæhunoth hat gunayak gewanno. Aparaparaya vedana unoth aparaparaya karmayak unoth santhare thiyenakam gewanno. Ida mita wedi honda hambela menne mehemai wedi kiyala eka karaganna puluwan nam eke nada therena padan ganna me sansari karupi ekama akusalayak at naha melawa gewala daanna beriya. සතියෙන් කඩිතු කරන කෙනාට තේරෙනවා කරපු සීල අකුසල කර්ම අයින් කරන්න පුළුවන් මේ සමාවදීමේ ක්‍රමයෙන්. පාපොච්චාරණය තමයි දැනගන්න ඕනේ මෙතන මේක හිතේ තියාන බැඳගෙන බුදියන්නේ කියලා හෙට උදේ උකට එක නැගිනිනවට වැඩිය නැත්නම් මේ සංසාරේ මැරිලා ගිහිල්ලා ඊගාව සංසාරයට ඕක ගිනිනවට වැඩිය ඒක එතන එතන ගෙවම් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන නිසායි අපි මේ ආඝාත වස්තු හදාරන්නේ. හැබැයි අනුන්ගේ ආගාසු වස්තු හන්නේ නැන්නපා. ඒක මම භයානක දෙයක්. Taman දැනගන්න ඕනේ අරමුණක් සාක්ෂාත් කරන්න යනකොට Taman නිතර කරදර කරන දේ. ඒක දැක ගන්නාසුළු, ඒක සහතික කර ගන්නාසුළු, ඒකට ලෑස්තිලා ගියොත් ඒකේ තියෙන ආඝාත ගතිය නපුර එන්නෙන්න අඩු වෙනවා. එන්නෙන්න අඩු වෙනවා. ඒ අඩුවීම සෝසේවාවක්, මානසික රෝග සුවකිරීමක්, කායික රෝග සුවකිරීමක්. ඒක සිද්ධ වෙන්නේ බොහෝම හිමීට. කරදරේ නැවත නැවත එනවා. එනකොට ලෑස්තිලා යනවා. මෙයා තමයි මේ වැඩේ කරන්නේ. ගහන්න යන්නෙත් නැහැ, බනින්න යන්නෙත් නැහැ. ඔබට ඇවිල්ලා කරලා ඵලයක්. බලනවා පුළුවන් තරම් ඒ ආඝාතේ තරහ. හිත පිට යෑම තියෙද්දි මට නැවත අරමුණට ඇරගෙන අර හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාප නොවි. මේ වෙච්ච සංගතිය ලියලා ඉදිරිපත් කරන්න. ලියලා කියන්නේ කමඨාන් වார்த்தාවට දාන්න. එතෙන්න පුළුවන් නම් භාවනා ජීවිතේ 50%ක් වැඩි කරයි. තමන්ට ඇති වෙන බාධා දාන්නෝ බාධායෙන් පස්සේ තමන්ට අරමුණට එන්න පුළුවන් බව දන්නවනම් 50%ක් වැඩි වෙර. එහෙම නැත්නම් මම හිතනවා මම කියන සමහරලාට එයා අනිවාර්යම සෝවන් මාර්ගයේ ඥානෙ ඉන්න කෙනෙක්. ආයේ ආර්ය පුද්ගලෙක්. සෝවන් මාර්ගස්තෙක් මොකද එයා දන්නව වැරදුනට කමන්නේ හදන හැටි දන්න. හැබැයි පරෝපදේශ රයිත. කොච්චර වැරදුනත් ගණන් ගන්න අපෝ ගැන තියන්න තමන්ට දෙන්න පටන් ගන්නවා මේක ඉවරයි. මේ ගෙවිලා මේ ජීවිතේම ගෙවලා ඉවරයි. ආයේ කහටක් හිතේ තියාගන්නේ. මෙන්න මේ ආඝාත පටිවිණේ දන්න කෙනා අනිවාර්යයෙන්ම අත්තු කුසලේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම මෛත්‍රී භාවනා කරන කෙනෙක්. ටික වෙලාවක් ටික ප්‍රමාණයක් මේක හැදුනට පස්සේ ඒ මනුස්සයා ඉන්න තැනත් අනික් අයට සාන්තියක් තේරෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාගෙන් ඇතිවෙන අර good vibrations නිසා ඒක මං කියන්නේ වාහනයක shock absorber එකක් වාහනේට වලකට වැටුනට ඒ ටග් ගාලා එන කම්පැනි මේ shock absorber එක ගන්නවනේ මගේ ඉන්න දැනෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා හැම ආයතනයකම හැම ගෙදරකම හැම තැනකම මේ ආඝාත පටිවිණය දන්න කෙනෙක් ඉන්න ඕනේ. එයා ඉන්නන කිසිම ප්‍රශ්නයක් දුරදි කියන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නේ ආව අතට ගත්තා. වැඩි යන්න ඇරියා. ඒකට උත්තරේ මෙයා ළඟ තියෙනවා. ඒක නිසා සඳහන් කරලා තියෙනවා කොතනක හෝ විනිශ්චය ශාලාවක් තියෙනවනම් විනිශ්චය ආසනේ ඉන්න ඕනේ මෙන්න මේ ටික දන්න කෙනෙක්. ඒනිසා නීතිය හදාරගුවට කවදාකවත් යුක්තිය පසින් ලන්න බෑ. නීතිය කියලා කියන්නේ මේ කාටදෝ පහින්දෙන කතාවක්. මේක දැනගන්න ඕනේ ද්වේෂයක් ඇති වුණාට පස්සේ කරදරයක් හදනවට පස්සේ ඉවර කරන හැටි. කැලලක් නැතුව ඉවර කරන හැටි. ඒක දන්නේ නැති කෙනෙක් ඉතින් බයිර බඳිනවා. ආඝාතයක් ඇති කරගන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඕවා තමයි පිළිකා කියලා. ඒ ආඝාතේ පිට දාන්නේ නැතුව ඇතුළට ගත්තොත් පිළිකා තමයි. අපස්මාර තමයි. භයානක ලෙඩ රෝග. ඊට පස්සේ තමයි ඔය මානසික රෝගී සිසොෆීනියා, බයිපෝලා, එහෙම නැත්නම් ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් හිස්ටරික් ලෙවල් ඔෆ් ට්‍රෝමා. මේ සියරම ඉන්නේ අරක එලි කරගන්න බැරි නිසා. සාමාන්‍යයෙන් ගිය ආත්මේ අරිපහුවෙච්චවා මේ ආත්මේ හෙලි කරන එක අමාරුයි. හොඳට භවනා කරනකොට අතීත විච්චවා පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්න වෙලාවෙක එතන ඒක ගෙවම් කරන ගියොත් එයාට මේ කොන්දේසි විරහිතව සමාධිය මේ ක්‍රමයක් පුරුදු වෙනවා. එහෙම නැත්නම් පාපෝචාරණයකදී මේක සාමාන්‍ය ලෝකයා නෝන්ජල්කමක් විදිහට සලකනවා.
වැරද්දක් කරපු එකට දඬුවම් කරන්නේ අපි නටන්නේ. දැන් ඒ අධිකරණේ ගිහිල්ලා. වැරදි කරපු එකන හදන ක්‍රමයක් දැන් හදන්නේ. ඉස්සර තිබුණේ වැරදි කරපු ගාන දඬුවම්. ඉතින් එන්නේ මොකද්ද වෛරෙන් වෛරේ පැහැෙනවා. දැන් ඔය සත්‍යපාසල හරහා ගිහිල්ලා අපි අධිකරණ දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ ලෝකේ පුරාවට වැරද්දක් කරන කෙනා වැරද්ද කරන්න හේතුවක් ඇතුව. දඬුවම් කිරීමෙන් ඒකට වැඩක් වෙන්නේ නැහැ. මොකද්ද හේතුව කියලා බලන්න ගියාම මේ නඩුකාරයම තමයි ප්‍රධාන වැරදිකාරයා. මේ සමාජයේ ඉන්නේ එකෙක්වත් නැහැ සමාජ වැරද්දකට අයිතිකාරයා නොවන කෙනෙක්. ඒක නිසා ඉන්දියාවේදී භාවනා කරන ගෝයන්ක ක්‍රමය කරන එක්කෙනෙක් කිව්වලු භාවනා කරලා ඉවර වෙලා මේ ලෝකේ කොහේ හරි බරපතල වැරද්දක් වෙන උත්තරයක් නැති එකක් කියලා කියන්නේ. ඒකට උඹ තමයි වැරදිකාරයා. අපි මේ ජීවත් වෙන ජීවිතේ හරහා අපි එක එකනාට වැරදි කරන්න සලස් කරලා තියෙන එක නිසා කොහේ හරි තියෙනවා නම් ප්‍රශ්න විශ්නන්න පරි ප්‍රශ්නක් උඹ වා කියන්න ඕනේ කියලා. සමාජයේ ප්‍රශ්නයක් තියෙන්න බෑ මම වග කියන්න බැරි එක. ඒ කටුකුරු දේශාන ඥාන්සේ කියනවා මට දැක් ගන්න බෑ කාගේවත් වැරද්දක් මම නොකරපු જાතික. ඔය හැම එකම මං කරලා තියෙනවා. හැබැයි මටමව තමව දෙනවා අනික් කෙනා වෙච්ච ගමන් ඕන්න දණ්ඩ දාන සත්තා දාන කලා විවාද අධිකරණ. තමන්ගේ දෙයට ආන්නෙම නැතුව අනුන්ගේ වැරද්දයි තමන්ගේ වැරද්දයි ආඝාතයක් විදිහට දැකලා ඒ ඔක්කොටම මේ ඊට පස්සේ අරමුණ ගෙනත් තබා ගැනීමෙන් සතිය වැඩිවීමෙන් නතර කරන්න පුළුවන් කියන මේ පුංචි ජපමන්ත්‍රේ පුරුදු කෙරුවනම් අපිට ආඝාතේ දැනගෙන ආඝාතේ පටවිනේ කරන්න පුළුවන්. ඒ නිසා හුදුවට බලන්න භාවනා කරනකොට යනකොටම සූදානම් වෙලා යන්න ආරමුණට හිත ගියොත් නිදිමත එන්න පුළුවන් කම්මැලිකම එන්න පුළුවන් ලෑස්තිලා යන්න. එහෙම නැත්නම් වේදනාව එන්න පුළුවන් සද්ද එන්න පුළුවන් හිතුවේ එන්න පුළුවන් ප්‍රධානම බාධා මොකක්ද කියන එක දැක ගන්න සුළුව බලනවා මිසක් සද්ද නැතිකරන්න වේදනාව නැතිකරන්න හිතුවේ නැතිකරන්න ගියොත් උන් ඕකටයි ආඝාතය කියන එක කියන හිතාගන්න. භාවනා කරනකොට ඇති වෙන බාධාවත් එක්ක ගැටෙන මිනිය ආඝාතයක් බඳිනවා. ගැටෙන්නේ නැතුව මොකද්ද කියලා දැක ගන්න සුළු රෝග නිర్ణය කරන සුළු ගියොත් අපිට ආඝාතය ආඝාතයේ වශයෙන් දැනගෙන ඉස්සරහට පටිවිණේ කරන්න පුළුවන් දුර්වල කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට කිසියම් කෙනෙක් උදව් කරා කියලා හිතන්න එපා. අපි ළඟ තියෙන මේ දැන් තියෙන උපකරණ ටිකයි දැනුමයි හොඳටම ප්‍රමාණවත්. අහවලදී නෑ බෑ කියන දෙයක් ඇත්තේ නෑ. ඒ නිසා ධෛර්යයෙන් යුක්තෝ මේ කරන කටයුතු වලට නැත්නම් සතිය පිහිටීමට හිත දාලා මතුවෙන බාධාව මේකයි කියලා වෙන්කර දැනගැනීමේ ශක්තිය ඒ උනන්දුව පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනායි.